Kaiya with Kawmina. Maitikita ehagiya katagasma. Kaiya with Kawmina adha episode 8 වැඩේ පටන් ගන්න කලින් මතක් කරන්න ඕන මගේ ඔඩියෝ විෂුවල් පාට්නර් උදිත කල්හාරව පටන්ගෙන අද අපේ ගෙස්ට් ඇවිල්ලා යසිත රංගන. Thank you මචං ආවට. Thank you මචං මට ඉන්වයිට් කරාට. යසිත කියන්නේ මචං ලංකාවේ මේ නැෂනල් ටෙනිස් ප්ලේයර් කෙනෙක්. මේ දස්සර ටෙනිස් වල කොරෝනා සීන් හින්දා ටූර්නමන්ට් යනවාද කොහොමද? අපි කොරෝනා හින්දා මාස 6ක් විතර නිකන් හිටියා. මාස 3ක් විතර අපි හැමෝම නිකන් හිටියනේ ගෙදරටලා. ඊට පස්සේ ඒ කාලේ අපිත් හිටියා. ඊට පස්සේ ආයි ටූර්නමන්ට් පටන් ගත්තා. ටූර්නමන්ට් දෙකක් විතර තිබ්බා. ඊට පස්සේ ඔක්කොම ආයි ෂේප් එකේ වැඩේ පටන් ගන්න සෙට්ලා තිබ්බේ. සෙකන්ඩ් වේව් එක ආවා ආයිත් පාරක්. ඊට පස්සේ ටූර්නමන්ට්ස් එක කල් ගියා. දැන් මසන් නෙක්ස්ට් වීක් නැෂනල් ශ්‍රී ලංකා නැෂනල් ටූර්නමන්ට් එක 2019 ටූර්නමන්ට් එක නෙක්ස්ට් වීක් ගහන්න ෂෙඩියුල් කරලා තිනවා. නව්වෙන්ද පටන් ගන්න මේ දවස්වල පොඩ්ඩක් ඒකට ප්‍රැක්ටිස් කරගෙන යනවා ෂේප් එකේ. ලංකා ටෙනිස් ප්ලේ කෙනෙක්ට කියන්නේ මේන් ටූර්නමන්ට්ස් කීයක් වගේ තියෙනවද? ලංකාවේ ඇතුලේ ගහන්න පුළුවන් මසන් ටූර්නමන්ට්ස් මෙන්ස් ගහන කෙනෙක් මම ගත්තා. මොකද ඒජ් ගෲප් වලට කැඩෙනවා මචං කතන්දරේ. ඊට පස්සේ මෙන්ස් ප්ලේ කෙනෙක්ට ගහන්න පුළුවන් ටූර්නමන්ට්ස් තියෙනවා 8ක් 9ක් වගේ. හැබැයි ඒකෙන් ලංකාවේ හොඳම ටූර්නමන්ට්ස් තුන කියලා කියන්නේ කැටගරි 1 ලෙවල් එකේ ටූර්නමන්ට්ස් තුනක් තියෙනවා. ඒ කියන්නේ ඒකට කියන්නේ ක්ලේ කෝඩ් නැෂනල් ටෙනිස් ටූර්නමන්ට් එක, කොලඹ චැම්පියන්ෂිප්, ශ්‍රී ලංකා නැෂනල්ස් කියන එක. ඒකෙන් ක්ලේ කෝඩ් නැෂනල්ස් එක තිබ්බා. ශ්‍රී ලංකා නැෂනල්ස් කියන එක ජනවල තියෙනවා. කොලඹ චැම්පියන්ෂිප් කියන එක ෆෙබ්බල ප්ලෑන් කරලා තියෙනවා. මේ 2019 ටූර්නමන්ට් එක. ඒතර ඔය කැටගරි රෑන්කින්ස් එහෙම තනිකර බේස් වෙන ටූර්නමන්ට්ස් පිටා. ඒ කියන්නේ US Open ඒ වටත් යනවා. එහෙමයි මම. ඒ කියන්නේ අපිට වර්ල්ඩ් නෑ. අපේ ලංකාවේ මේ රෑන්කින් ඩිසයිඩ් වෙන්නේ ලංකා ටූර්නමන්ට් එකේ. ඒට අමතර වර්ල්ඩ් රෑන්කින් එකක් ගන්න උනම් මචං වර්ල්ඩ් ටූර්නමන්ට්ස් නේ. කියන්නේ US Open කියන්නේ ගහන්න පුළුවන් උඩම ලෙවල් එක. හැබැයි ඒක කොටස් වලට කඩලා යටට ගෙනත් තියෙනවා. normal play කෙනෙක් පටන් ගන්නවා නම් උඩ කොහෙන්ද පටන් ගන්න පුළුවන් ලෙවල් එකට ගෙනල්ලා තියෙනවා. එතකොට ඒ කියන්නේ දැන් උඩම පටන් ගන්න මචං US Open කියන්නේ grand slam නේ. US Open Wimbledon. ඊට පස්සේ එනවා මචං ඔය ATP 500 කියලා එනවා. ATP 250 එනවා. ඔහොමම ඇවිල්ලා ඊට පස්සේ එනවා challengers කියන ලෙවල් එක. ඒකත් යට ලෙවල් එක තියෙනවා. නිකන් වර්ල්ඩ් 500 ඉඳලා 1000 ගණන්කේ ගහන එකක් තියෙනවා ෆියුචර්ස් කියලා. ඒකෙන් තමයි සාමාන්‍යයෙන් ඕනම කෙනෙක් මුලින් පටන් ගන්න ඕනේ. ඒකේ රවුන්ඩ්ස් වලින් ඉස්සරහට යන විදිය අනුව පොයින්ට්ස් හම්බ වෙනවා. ඒකෙන් තමයි තමන්ගේ වර්ල්ඩ් රෑන්ක් එක ඩිසයිඩ් වෙන්නේ. ඒ කියන්නේ කොච්චර ලංකා රූමන් කිව්වොත් වර්ල්ඩ් රෑන්ක් එකක් එන්නේ නැහැ. ඒ කියන්නේ ඔයගේ දැන් ලංකාවේ රෑන්කින් එක අදාළ වෙන්නේ ඔයාලට ෆියුචර්ස් ගහන්න පුළුවන්ද? ෆියුචර්ස් වලට ඇතුළට යන්න මට ඒ කියන්නේ ටූර්නමන්ට් එකට සිලෙක්ට් වෙන්න මට ලංකාවේ රෑන්කින් එක බලපානවා. මොකද මම ලංකාවේ නම්බර් 1 හරි නම්බර් 2 හරි වගේ නම් මට පුළුවන් මචං ඒක පාවිච්චි කරලා ෆියුචර් එකකට සිලෙක්ට් වෙන්න. ඒ කියන්නේ ඒකේ ඩ්‍රෝ එක ඇතුළට පැන ගන්න, ටූර්නමන්ට් එකට පැන ගන්න. හැබැයි එතනින් එහාට වර්ල්ඩ් රෑන්කින් එකක් ගන්න මගේ ලංකා රෑන්කින් එකට වැඩක් නැහැ. එතනින් යන අන්තිම වර්ල්ඩ් රෑන්ක් එකක් තියෙනවා ලංකාවේ රෑන්කින් වලට. ඒගොල්ලන් හදලා තියෙන සිස්ටම් එකක් වර්ල්ඩ් රෑන්කින් පොයින්ට්ස් දෙනවා ලංකාවේ රෑන්කින් උඩට එන්න. ඒකට අර වේටේජ් එකක් දීලා පොයින්ට්ස් හදලා තියෙනවා. ඒක ලංකාවේ රෑන්කින් එකට. හැබැයි normally අපි ඕන කෙනෙක් වර්ල්ඩ් රෑන්ක් එකක් ගන්න මට උදාහරණයක් මට තිබ්බා 2018 මම 1600 ගන්න 1660 ගන්නක් වර්ල්ඩ් රෑන්ක් එක. ඒක ආවේ මට ලංකාවේ ටූර්නමන්ට් එකක් ඕගනයිස් කරා ෆියුචර්ස් ටූර්නමන්ට් එකක්. ඒකේ මම රවුන්ඩ්ස් එක දිනපු හින්දා තමයි මම සිලෙක්ට් වෙලා මේ රෑන්කින් පොයින්ට් එක මට ආවේ. එහෙම තමයි වර්ල්ඩ් රෑන්ක් එකක් ගන්න. එතකොට ඒකේ උඩට යන තමයි ඔය චැලෙන්ජර්ස් ATP මුල ටික ඊට පස්සේ ග්‍රෑන්ඩ් ස්ලෑම් ලෙවල් එකට යනකම් යන්න. ඔය කියන්නේ ඔය උඩම ඉන්න කට්ටිය ඔය යට ඉන්න කට්ටිය අතර මැද තියෙන මේ ඒ කටියට එක්ස්පෝෂර් එක නැති ඉන්නද නැත්නම් ස්කිල් ලෙවල් වල සෑහෙන ලොකු වෙනසක් තියෙනවා? ස්කිල් ලෙවල් එක මසන් එක්ස්පෝෂර් එක එක්ස්කෝලි ස්කිල් ලෙවල් එක සෑහෙන අඩුයි. ඒ කියන්නේ සෝරි මේ ඉන්නේ ගැප් එක අඩුයි සෑහෙන. ගැප් එක අඩුයි. හැම නෑ කියනවනේ මේ ගැප් එක තියෙනවා මම අත්තම කතාව ස්කිල්ස් වල ගැප් එක තියෙනවා. අනිත් එක ඕකන මේන් එනවා මසන් ස්කිල්ස් ඊට පස්සේ ෆිට්නස් ඊට පස්සේ බිල්ඩ් එක ඔය ඔක්කොමත් එක්ක මසන් ඇත්ලීට් හැදෙන විදිය අනුව තමයි ඔය ලෙවල් එකත් එක්ක කම්පීට් කරන. අනිත් මේන් එක මසන් ඒ ලෙවල් එකේ කම්පීට් කරද්දී ලැබෙන එක්ස්පෝෂර් එක සහ එක්ස්පීරියන්ස් එක. මම අවුරුදු 5ක් ඒ ලෙවල් එකේ ගහද්දී මම දැන් පටන් ගන්න කෙනා නෙමෙයි. මම කොච්චර කරත් ඉන්නේ. මම උඩ ලෙවල් එකට ඉබේම යනවා. මොකද ඒ කම්පීට් කරන ලෙවල් එක වෙනස් නිසා. ඉතින් ඒකත් තියෙනවා ප්ලස් ස්කිල් එකේ වෙනසකුත් අනිවාර්යෙන් තියෙනවා. ඒගොල්ලන් කරන්න පුළුවන් දේවලුයි කෝට් එකේ වෙන කෙනෙක් කරන්න පුළුවන් දේවලුයි අනිත් එක ෆිට්නස් මචං ෆිට්නස් තමයි දැන් දැන් ටෙනිස් වල මේන්ම කියන්නේ ටෙනිස් නෙමෙයි මේන්ම ඩිෆරන්ස් එකලා තියෙන ෆිට්නස්. වැඩි වෙලාවක් කෝට් එකේ කාටද දුවදුව ඉන්න පුළුවන් ඌ තමයි ඉස්සරහට යන්නේ කියලා. නැතු මේ ටැලන්ට් එක තියෙන එක නෙමෙයි වැඩිපුරම. මොකද හැමෝටම බෝල්ට ගහන්න පුළුවන් හැමෝටම සර්ව් කරන්න පුළුවන් ඒ දේවල් ටික තියෙනවා. හැබැයි අර එජ් එක එන්නේ මසන් ෆිට් එක සහ මේ කොච්චර වෙලා එන්ඩියුරන්ස් එක තියනද කෝට් එකේ පොයින්ට් එකක් ගහලා මැච් එකක් ගහන්න පුළුවන්
ලෙවල් මොකද කොච්චර ටෙනිස් වල මන්ද ස්කෝරින් සිස්ටම් එක සම්පූර්ණයෙන් වෙනස් එකෙන් අපි හැමෝටම ඒක අපි ඕන කතා කරමු දෙකෙන් දැන් ටෙනිස් ඇයි පොපියුලර් වෙන්නේ නැති හේතුවකුත් තමයි ඕකම දැන් මිනිසුන් තේරෙන්නේ අඩුවෙනේ ආ ඒතකොට ටෙනිස් වල මන්ද කොච්චර හොඳටම පැය භාගයක් ගහුවත් වැඩක් නැහැ ඉතුරු පැය එකමාර මැච් එකේ හොඳට ගහුවේ නැත්තම් එනේ මුළු මැච් එක ත්‍රූ අවුට්ම ගහන්න ඕන හොඳට ඒකයි මොකද ෆස්ට් සෙට් එක 6 ලව් දින්නත් ඊළඟ සෙට් එක 7 6 7 6 ගිහලා පරදුනත් පරාදේන මැච් එක හැබැයි ක්ලෝස් ගිහින් මුළු ටෝටල් පොයින්ට්ස් අරන් බැලුවොත් එම වැඩිපුර දින දින මම වෙන්න පුළුවන් හැබැයි මම මැච් එක පරාද අනේ ඊට පස්සේ තව මැච් එකක් තව ගහන්න තියෙනවා තව දවසකින් يعني ඔව් අනේ මේන් මේ ඉම්පෝටන්ට් පොයින්ට් ඒ නෝමල් ටෝර්නමන්ට් එක මනම් සතියක් ඇතුළත ටෝර්නමන්ට් මැචස් හතරක් හතක් ගහන දින එක ඒ කියන්නේ දින එක සඳ පටන් ගන්න ඊට ටෝර්නමන්ට් එක ඉවරයි ඔය ග්‍රෑන්ඩ් ස්ලෑම් විතරයි සති දෙකකට යන දවසක් කරක දවසක් ගැප් එක දින මොකද ඒක 5 සෙට්ස් නිසා මැච් එක. හැබැයි normal ඕන ටෝර්නමන්ට් එක සඳ පටන් ගන්න ඉලම ඉරිද වෙද්දි ඉවරයි ටෝර්නමන්ට් එක. ග්‍රෑන්ඩ් ස්ලෑම් විතරද 5 සෙට් යන්නේ? ග්‍රෑන්ඩ් ස්ලෑම් විතරයි දැනට ග්‍රෑන්ඩ් ස්ලෑම් ඩේවිස් කප් ලෙවල් 1 කියන ගෲප් 1 කියලා ගත් දිනවා. ඒක විතරයි දැනට ලෝකේ හැමතැනම 5 සෙට්ස් යන්නේ. ඉස්සර අපි ගහන ලෙවල් උත් 5 සෙට්ස් තිබ්බා. ඔය ඩේවිස් කප්. බට් දැන් අර TV කමර්ෂල් ඔය ආයෙත් කතා කරන්න පුළුවන් ටොපික්ස් ඔය. ඒ කියන්නේ TV කමර්ෂල් අර ගේම් එක පොඩි කරන්න අරම ඕන නිසා උන් අර හොඳම ටෝර්නමන්ට්ස් එක විතරයි 5 සෙට්ස් දාලා තින්නේ අනිත් ඒවා 3 සෙට්ස් වලට පොඩි කරලා තියෙන්නේ. ලංකාවේ කියන්නේ ප්‍රොෆෙෂනල් හරි කියන්නේ උඩම ලෙවල් එකේ මෙන්ස් වල ටෙනිස් ප්ලේයර්ස් ලා කියන්නේ ස්කොඩ් එකක් වගේ ටියක් විතර ඉන්න කියන්න බැරිද? හොඳ ප්‍රශ්නයක්. ඒක කියන්න පුළුවන්ද? මොකද අතේ ඇඟිලි ගන්නට කට්ටියක් ඉන්නේ. මෙන්ස් ගන්න කට්ටිය. ඒක ඉසිලි මට නම් ටික ඕනනම් කියන්න පුළුවන්. ඒ තරම් මොකද ඉතින් දැන් ඒ කියන්නේ උදාහරණ ගත්තොත් මම දැන් අපිට ඉන්නේ ප්ලේයර්ස් ලා මෙන්ස් ගන්නවා. ඒ කියන්නේ මම දැන් ජූනියර්ස් ලා මෙන්ස් ලෙවල් එකේ කම්පීට් කරන වෙනම කතාවක්. මම කියන්නේ ප්‍රොෆෙෂනලි මෙන්ස් ලෙවල් එකේ ඉන්න කට්ටිය ඉන්නේ පහක් වගේ තමයි. ලංකාවට පෞගිය අවුරුදු පහටත් ඕක වෙනස් වෙනවා නැතිද? පෞගිය අවුරුදු නම් ටික මචං හැමදාම හැමදාම තියෙනවා නේද? ඒක තමයි. ඔය හර්ෂණ ගොඩමාන දිනේෂ් කාන්තන් සාමාජික සනායක ඒ නම් තුන මතක් මම හිතන්නේ සාමාල පොඩක් සාමාල් මගේ වයස වගේ අනිත් දෙන්න මචං මම දැන් හර්ෂණ ගොඩමාන කියන්නේ මම අපි පොඩි කාලේ තහනේ ගත්තා. මම කියන්නේ උඹත් ගහ දිනන මම හිතේ. ඒතර උඹ ස්කෝලේ ලෙවල් එකේ ගහන කාලේ තුඹට මතකනේ. ඔයගෙන ඒ දන්න ප්ලේයර්ස් තාම ඉන්නවා ඉතින්. ඒ කියන්නේ ඒ ප්ලේයර් ගේ නරකක් නෙමෙයි. මම කියන්නේ ඊට අමතර අලුත් ප්ලේයර්ස් ඇඩ් වෙලා නැහැ මේ කැටගරි එකට. ඒක ලැබෙන. ඕක වෙන ප්‍රශ්න මචං අර ටෙනිස් කියන්නේ අර එක්තරා එක ක්ලාස් එකකට විතර සීමා වෙච්ච ස්පෝට් එකක් හින්දාද? ඒ කියන්නේ එලීට්ස් ලා විතරයි ගහන්නේ නිකන්. ගම්මට නෑ මං කියතෝ නිකන් මාස් එකට ගියපු නැති සෙට් වෙන්නේ නැති. වෙන්න පුළුවන්. ඕකට මචං හේතු කිහිපයක් තියෙනවා මං දකින්න විදියට. මම දකින්න දේ අනුව මට හිතෙනවා මචං හේතු කිහිපයක් තියෙන එකක් තමයි මචං අපිට කියන්න බෑ. දැන් ඉස්තර තරම් ඔය ලෙවල් එක දැන් නැහැ. ඉස්තර නම් ඇත්තටම කතාවක් කොලම්බෝ වල විතරයි මම ටෙනිස් ප්ලේයර්ස් ලා හිටියේ. එහෙමත් පිරිසක් තමයි කොළඹින් පිට ගැහුවේ. ඒ අරෙන්න අනිත් මුනේම බැටික්ලෝ වරාම පැතිලින් ප්ලේයර්ස් දෙන්නේ තුන් දිනක් එනවා ලං කොළඹට. ඊට පස්සේ ඒ ප්ලේයර්ස් බැටික්ලෝ රිප්‍රසෙන්ට් කරන්නේ කොළඹින් හැදිලා කොළඹ ට්‍රේන් වෙලා කොළඹම ගහනවා. ඒ අරෙන්න පිට පළාත් වලින් කොහෙවත් ටෙනිස් ක්‍රීඩා කරේ නෑ මම. ඕකට දැන් හැබැයි ඒත් මම ඊට එන්න කලින් මුලින්ම ලංකාවේ දැන් තත්ත්වය කියලා හිටියොත් දැන් මම පොඩ වෙනස් වුණා. මං කියන්නේ මෙන්ස් නෙමෙයි. මම මේ කතා කරන්නේ දැන් ওই ජූනියර් ලෙවල් එක. ජූනියර් කියන්නේ ඒ කියන්නේ දැන් ලංකාවේ තියෙනවා මචං ටෙනිස් වල අඳුනන දේ ටෙනිස් වලින් ලෝකෙම තියෙන එකක්. ඒ කියන්නේ අවුරුදු 7න් 15 නම් රෙඩ් බෝල් කියලා උන්ට පොඩි බෝලයක් අපි මුලින්ම දැන් ඒකේ ස්පොන්ජ් බෝල් නේ අපිට තිබ්බේ. දැන් මචං රෙඩ් බෝලයක් කියලා වෙනම බෝලයක් තියෙනවා. ඒ ස්පොන්ජ් එක වගේමයි. ඒක තියෙනවා ඊට පස්සේ අවුරුදු 8න් 15 උන්ට ඔරෙන්ජ් බෝල් කියලා බෝලයක් තියෙනවා. ඒකට කෝට් එක තව පොඩ්ඩක් ලොකු වෙනවා. ඊට පස්සේ under 10 උන්ට 10න් 15 උන්ට green ball කියලා එකක් තියෙනවා. එතකොට normal කෝට් එකම තියෙනවා. හැබැයි බෝලේ වෙනස්ම නේ. soft බෝලයක්. අර බෝල තුනම එක එක වෙනස්. ඉතින් ඒක එහෙමනුව කඩලා තියෙන. දැන් එතනින් පටන් ගත්තොත් මම ඇත්තම කතාව දැන් ලංකාවේ ඒ ටූර්නමන්ට් එක ඕගනයිස් කරාම මාරම profitable ටූර්නමන්ට් එකක්. මොකද එන්ට්‍රීස් එනවා 3000ක් විතර. සිරා 3000ක් විතර එනවා. අනිතක ලංකාව වටෙන් එනවා මත. නිගම්බෝ, මාතලේ, කැන්ඩි හැම පැත්තෙන් එනවා මත. හරිද? ප්ලේස් ලා ඉන්නවා. ඒකයි කතන්දරේ. හැබැයි ප්ලේ ස්කෝලෙන් එන්නේ. ස්කෝල ටීම් එනවා. ස්කෝල ටීම් උත් එනවා. හැබැයි ප්‍රයිවට් ටෝර්නමන්ට් එකක් තිබ්බත් එනවා මත ප්ලේස් ලා. හරිද? මොකද ස්කෝල එකක් ස්කෝල ටෝර්නමන්ට් එක නිසා තමයි ඔක වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ප්ලේස් ලා ඇවිල්ලා තියෙන්නේ. හැබැයි දැන් ඔතන ප්‍රශ්න තියෙන්නේ මචං ඔය 3000 ගාන under 14 නට 100 ගානක් විතර වෙනවා 3000 ගාන 100 ගානක් විතර වෙනවා ඒ කියන්නේ 10%ක්වත් නෙමෙයි හරි ඊට පස්සේ ඒ 100 ගාන under 18 men's එකට 10%ක් විතර වෙනවා පොඩියුන් ඇඩි පොඩියුන් නෑ පොඩියුන් හිටියට මචං ඒ conversion rate එක professional men's level එකට වෙලා නෑ 2ක් 3ක් වගේ වෙලා තියෙනවා මොකද 3000 ගානෙන් players 10ක් 15ක් වගේ professional men's level එකට තියා මේ අර high teen එකට පස්සේ නෑ under 18 draw එකක් මචං පිරෙන්නේ දැන් tournament එකක් ගත්තොත් එහෙම ලංකාවේ under 18 draw එකක් පිරෙන්නේ
under 14 under 16 ළමයි ගහලා තමයි under 18 draw එක පිරෙන්නේ. under 18 ගහන 10 දෙනෙක් විතර ඉන්නවා. අනිත් 32 64 ඉදිරු ටික හැදෙන්නේ draw එක under 16 එවුන් ගහන under 14 එවුන් ගහන එහෙම ගහලා තමයි ඒක හැදෙන්නේ. අර දැන් men's එකක complete වෙන්නේ under 18 players ලා ගහන under 16 players ලා ගහනවා. ඊට පස්සේ අර එන්නේ එහෙම තමයි draw එක හැදෙන්නේ. අර ඒ ඒජ් ගෲප් එකට කම්පීට් කරන පිරිස අඩුයි. ඔක වෙන්නේ අන්ඩර් 18 වලින් උඩට. මොකද ඔය ඕ ලෙවල් වලින් පස්සේ ඒජ් කැටගරි එක තමයි ඔක හිර වෙලා තියෙන්නේ. හරිද? එතකොට දැන් අපි ආයෙත් අර වගේ පොයින්ට් එකට ආවොත් එහෙම ඇයි ටෙනිස් එලීට් එකක් වෙලා තියෙන්නේ කියලා එකක් මසන් ඔය ඕක වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැනට මසන් මාස් එකකට ගිහිල්ලා තියෙන පුළුවන්. හැබැයි අර කන්වර්ෂන් රේට් එක අඩුයි. හරිද? අනිත් එක මසන් ටෙනිස් කියන්නේ අපි ක්‍රිකට් වලින් පටන් ගමු අපි හැමෝම දන්නේ. මම ස්කෝල් ඉන්ටර්වල් එකේ බැට් එක බෝල් එක ගහුවා ගත්ත ගහුවා. ඒක අර අපේ ඇඟේ තියෙන දෙයක්නේ. ක්‍රිකට් කියන දේ ඕන ලංකාවේ ළමයෙක්ට මම හිතන්නේ ඒක ඉබේම පුළුවන්. මොකද අපි ගහලා ගහලා ගහ හැමෝම ගහනවා පාරෙන් දකින්නවා හැමතරම දකින්නවා. ලංකාවේ වෙලා තියෙන මම දැන් ටෙනිස් වගේ දෙයක් එහෙම ලේසියෙන් වෙන්නේ නැහැ. මම කියන්නේ මේක දැන් වෙලා තියෙන මම දැන් එක්ස්පෙන්සිව් නිසා නෙමෙයි. ඕන කෙනෙක්ට මම දැන් රුපියල් 1000කට 1000කට රැකට් එකක් ගන්න පුළුවන්. ඔව් කලින් කතා කරේත් ඒකයි. ක්‍රිකට් මැච් එකක් ඕගනයිස් කරනවට වඩා ටෙනිස් මැච් එකක් හරි කෝට් එකක් හරි හදන එක මාර ලාභයි. ලාභයි. ලබේ හැබැයි නෑ ඒකෙත් අනේ පොයින්ට් එක තියෙන මදන් කෝට් එක හදන එක නෙමෙයි ඒක මම කියන්නේ දැන් ටෙනිස් ගහන්න ටෙනිස් වගේ ස්පෝර්ට් එකක් මදන් වෙලා තියෙන අන්න එකනේ දැන් අපිට දැන් ක්‍රිකට් නම් මදන් අපේ ගෙදර පල්ලෙයක් ගහන්න පුළුවන් ඕනනම් ග්‍රවුන්ඩ් ස්කෝලේ ග්‍රවුන්ඩ් එකක් ගහන්න පුළුවන් පාරෙත් ගහන්න පුළුවන් හැමදාම ටෙනිස්ුත් එහෙමනේ නෑ වෙලා තියෙන මදන් net එකයි අර lines උයි ඒ ටික නෑනේ හරි ඒක අනේ ඒක main එක වෙලා තියෙන්නේ අපිට ටෙනිස් කියන ක්‍රීඩා පුරුදු නෑ මට දැන් කොල්ලෝ දෙන්නේ කරන්න පුරුදු නෑ නිකන් නෑ අර කවුරුත් කොල්ලෝ දෙන්නේ කියලා අද අපි ටෙනිස් ගහමු පාරේ පොඩ්ඩක් ගහමු කියලා ගහන්නේ නෑනේ අනිවාර්ය පොඩි කාලේ පොඩි රැකට් එකේ දීපුවා පිට්ටියකට ගහලා ඕක ගහන්න පුළුවන් කිසිම issue එකක් නෑ අර වෙලා තියෙන්නේ මිනිස්සුන්ගේ ඔළුවේ තියෙන ටෙනිස් කිව්වම වෙනම කෝට් එකකට යන්න ඕනේ කෝට් එකක් හදන්න ඕනේ ඊට පස්සේ ඒකට කිව්වොත් expenses වැඩි අර මිනිස්සු අර කලින් තිබ්බ concept එකක් තියෙනවා ටෙනිස් කියන්නේ ඔයා කිව්වා කියලා luxury sport එකක් ගණන් වැඩි එක අතකින් මම නම් professional level එකට නම් ටිකක් අමාරුයි expenses තියෙනවා මම ඒක අපි කතා කරමු හැබැයි ස්කූල් ලෙවල් එකේ සහ පොඩි කාලේ ගහන්න කිසිම එහෙම මේකක් නැහැ මම මොකද ස්කූල් ටෙනිස් තියනවා නම් අනිවාර්යෙන් ගහන්න පුළුවන් අනිත් ප්‍රශ්නේ තියෙන්නේ ස්කූල් එකට මම ටෙනිස් කෝට් එකක් තිබ්බ නැත්නම් ස්කූල් ටෙනිස් කෝට් එක නැහැනේ ඔන්න ඔය ප්‍රශ්නේ හින්දා තමයි ඔක මාස් ක්‍රවුඩ්ඩට යන්නේ නැත්තේ මම දැන් ස්පෝර්ට් එකක් තියෙන නම් සාමාන්‍යයෙන් ස්කූල් එක ගොඩක් දුරට ස්කූලේ ස්පෝර්ට් එක කරන්න පුළුවන් වෙන්නේ බෑ ආ දැන් ටෙනිස් කෝට් එකක් හදනවා කියන්නේ මම ස්කූල් එකට පොඩි ලොකු සාමාන්‍ය කෝස්ට් එකක් කරනවා එහෙමයි දැන් ඔය කතාවත් එක්ක ස්කෝල් එකට ඕන මොකක් හරි ස්පෝට් එකක් කරන්න ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකක් හදන්න ටෙනිස් ග්‍රවුන්ඩ් එකක් හදන්න කියපු ගමන් නඩන්න යන කතාව ඒක මේවයි ක්‍රිකට් නැති ටෙනිස් ටෙනිස් කෝල නැහැ නෑ 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 ඒකනේ ඒක ක්‍රිකට් දන්නේ මම කියන්නේ බාස්කට්බෝල් සමහර විට නැති ටෙනිස් තියෙන ස්කෝලක් නැති තරම් හරි ඒ කියන්නේ ටෙනිස් එන්නේ මම ලිස්ට් එකේ නිකන් 10 11ට වගේ ස්පෝර්ට්ස් එක කියන්නේ මේන් උඩ එකකට නෑ. ඉතින් ඔන්න ඔය හේතු නිසා තමයි මතන් ටෙනිස් කියන එක ඇත්තම කතාව අර මාස් ක්‍රවුඩ් එකට යන්නේ නැත්තේ. නැතුව වෙන මම දකින්න විදිහට වෙන හේතු නැහැ. ඇට්ලිස්ට් ලංකාවේ පිටපලාත් වලට ගිහිල්ලා ටෙනිස් ගහලා මුලදී පටන් ගන්නවා කියන එක අමාරු වැඩ නෙමෙයි. එහෙම ඒ ප්ලේයර්ව අරගෙන ඉවල ප්‍රොෆෙෂනලි වර්ල්ඩ් ලෙවල්ට අරගෙන අමාරු වෙන්න පුළුවන්. ඒක පොඩි ටාස්ක් එකක් තියෙන ඇත්තම කතාව. හැබැයි ඕන කියන්නේ ටෙනිස් කියන ක්‍රීඩාව පොඩ්ඩ අරන් පුරුදු වෙන්න කියන එක අපේ ඇඟේ අපිට කියන්නේ මේක අලුත් දෙයක් මේක අමාරු දෙයක්. එහෙමනේ ඒක අර වෙලා තියෙන මනම් කෝට් එක නැති සහ ස්කෝල් වලට ගිහිලා නැති නිසා. ඒකයි ඔය මාස් ක්‍රවුඩ් එක රීච් කරලා නැහැ ටෙනිස් වගේ ස්පෝර්ට් එක. මේ ටෙනිස් දැන් උඹලගේ හොඳ දැන් ක්‍රිකට් වගේ නම් හොඳ ප්ලේයර් කෙනෙක් පික් කරන් පස්සේ කොහොම හරි මිනිහට ඕස්ට්‍රේලියා හරි ඉංග්ලන්ඩ් හරි ගිහිල්ලා මොකක් හරි කරිය එකක් හදා ගන්න පුළුවන් ටෙනිස් වල එහෙම පුළුවන් ද එහෙම කරනවද මිනිස්සු? බොහොම අඩුයි මචං. ගොඩක් ටෙනිස් වල වෙන්නේ US කොලෙජ් යනවා ගොඩක් අය. ඒ කියන්නේ ස්කෝල් එකක් වගේ අරගෙන යන එක තමයි ගොඩක් අය කියන්නේ මේන්ම ටාගට් මෙහෙමයි. ඒක මචං ප්‍රොෆෙෂනල් යන්න තියෙන ෂෝට් කට් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. පුළුවන්. මොකද ඒ ලෙවල් එකේ US කොලෙජ් ලෙවල් එකේ ගහුවට පස්සේ ඒ කම්පිටිෂන් එකත් එක්ක ඉබේම ප්‍රොෆෙෂනල් ලෙවල් එකට එන්න ලේසි. හැබැයි මොකද ට්‍රේනින් ෆ්‍රී හම්බෙනවා ස්කෝල් එකක් හම්බුනොත් ඒ අවුරුදු 4ක් යුනිවර්සිටි එකේ ඉන්නකොට ටූර්නමන්ට්ස් තියෙනවා මැචස් තියෙනවා අනිත් US වගේ තැනක හිටියොත් එහෙම වෙන රටවලට යන්න ලේසි ටූර්නමන්ට්ස් ඕන තරම් තියෙනවා වර්ල්ඩ් ටූර්නමන්ට්ස් අර මංගල වගේ ඒ ටූර්නමන්ට්ස් තියෙනවා එතකොට ඒ රීච් කරන්න ලේසි ප්‍රොෆෙෂනල් ලෙවල් එකට හැබැයි එකක් ඉතින් වෙලා තියෙන මෙන් එහෙම කවුරුත් කෝල් දෙනවා කියන ලංකාවෙන් හදලා දෙන ප්‍රොසෙස් එකක් නැහැ ඒ ප්ලේයර් ඇප්ලයි කරලා ඒ කොලෙජ් එකට හරි කොහෙට හරි පිටරටකට US හරි එක්කෝ ඕස්ට්‍රේලියාවට අඩු ටෙනිස් ඇත්තටම ඉංග්ලන්ඩ් හරි ඒ කොහෙ හරි ගියොත් මිසක් ඒ අරනේ මෙහෙ සිස්ටම් එකක් නැහැ අපි මේ ප්ලේයර්ස් ලව හදලා දීලා මේ ප්ලේයර්ස් ලව ස්කෝල් එකක් හදලා දෙනවා කියන ලොකු ප්‍රොසෙස් එකක් නැහැ තාම ලංකාවේ ඇත්තටම මේ දැන් ඔය මාර කලින් හව ප්‍රශ්න දැන් ටෙලිස් කියන්නේ එලියස් ලයික් ක්‍රීඩාවක්ද කියන එක ඒක ලෝකෙ හැමතැනම පොදු නෑ නේද දැන් ඔය නැගෙනහිර යුරෝපයේ වගේ නිකන් අර ක්‍රිකට්
රිප්ලේස් කරලා තියෙන ටෙනිස් වගේනේ ක්‍රිකට් නේ සොක රිප්ලේස් කරලා තියෙන ටෙනිස් අනිවාර්ය මොකද ඒක මතන් මං කිව්වේ අර ඒගොල්ලන්ට ලිවිං මේ ස්පෝර්ට් කල්චර් පාර්ට් ඔෆ් දෙයා කල්චර් අන්න ඒක ඒගොල්ලන්ගේ මතන් දේ අර බ්‍රීඩ් දැන් මේ බ්‍රීඩ් කියන එක තමන්ගේ ඒක අපිට ක්‍රිකට් වගේ තමයි ඒගොල්ලන් ටෙනිස් අපි අද හවස මොකද කරන්නේ අපි මේ ඇකඩමි එකට ගිහලා ටෙනිස් ටිකක් ගහමු අර ඒ වගේ කල්චර් එකක් තමයි ඉහි තියෙන්නේ මතන් නිකන් හවස ඕන තරම් මොකද අපි ඉටලි ගියා මේ අවුරුදු 2019 මුල මේ සෝරි ඉටලි නෙමෙයි මේ පැරගුවේ සවුත් ඇමරිකා රටක් يعني ලොකු පොසත් රටක් නෙමෙයි 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 එහෙම අන්නේ ලොකු රටක් නෙමෙයි බට් ගොඩක් ඉතින් අර කල්චර් එක සම්පූර්ණ වෙනස් ඒකේ මනම් පාක්ස් තියෙනවා ඇකඩමීස් තියෙනවා ඊට පස්සේ මේ මේ ක්ලබ්ස් තියෙනවා ඒ නිකම් මිනිස්සු ඇවිල්ලා හවසට සෙල්ලම් කරන එක නෙමෙයි මේ ප්‍රොෆෙෂනල් කට්ටිය නෙමෙයි මේ අවුරුදු 40 ඊට පස්සේ පොඩි ළමයි අර පවුල පිටින් ඇවිල්ලා එතන සෙල්ලම් කරලා ඒ වගේ අර ඕක හොඳ මේක අපේ ලංකාවේ මේ මවුන්ට් මේ බීච් එකට යන්නේ ක්‍රිකට් ගහන්න කියලා පවුල හැමදාම සෙල්ලම් ගන්න ඒ වගේම තමයි ඒගොල්ලන්ගේ තියෙන්නේ ඒක ඒ ඒ කල්චර් එකේ ටෙනිස් කියන දේ ඒගොල්ලන්ට තමන්ගේ ඇඟේ තියෙන දේ එතකොට ඒකයි ඔය කම්පිටිෂන් ඉබේම ප්ලේයර්ස්ලා ඉබේම හැදෙනවා මත ඒක නිකන් අමුතුවෙන් ප්‍රොසෙස් එකක් ඕනේ ප්ලේ කෙනෙක්ව හදනවා කියන්නේ දැන් ඔක වෙලා තියෙන්නේ දැන් උන්ටම දැන් ක්‍රිකට් ගහන්නේ කොහොත් අමුතු දෙයක් නේ අපේ ක්‍රිකට් ටීම් එක හදනවා කොහොත් ඒක නියම කරන්න බැරි දෙයක් අනිත් ඒ කතන්දරේම තමයි ඔක වෙලා තියෙන්නේ අපිට මතන් ස්පෝර්ට් එක කම්ෆර්ටබල් වෙනකන් ඒ වෙනකන් ලේකින් ප්‍රොෆෙෂනල් යන්න ටිකක් අමාරුයි මොකද අපි හිතන්නේ ඒක අර නියු අලුත් දෙයක් කියලානේ මට හිතෙන්නේ මචං දැන් ඒ ටෙනිස් කියන ස්පෝර්ට් එක අපිට මේ මාසෙට ගෙනියන්නේ නේද ලේස් ස්පෝර්ට් එකක් කියලා මට හිතෙන්නේ පුළුවන් මම අනේ තවයි මේන්ම පොයින්ට් එක මම කියනවා ටෙනිස් කියන්නේ ඉන්ඩිවිජුවල් ස්පෝර්ට් එකක්නේ අනේ ඒක තමයි අර ඔය ක්‍රවුඩ් ගැදරින් හරි අර පිටිපස්සේ එන ලොකු හයිප් එකක් ක්‍රියේට් වෙන්නේ නැත්තේ අනිවාර්යයෙන් අනිගර ඉන්ඩිවිජුවල් එකක් නේ ටෙනිස් ටීම් ස්පෝර්ට් එකක් වෙන එකම එක වෙලාව ඩේවිස් කප් කියන ස්පෝර්ට් එකෙන් වර්ල්ඩ් කප් එක කියන එක ඒක ඉවෙන්ට් එක ඒකෙත් මම ටීම් එකේ ඉන්නේ 3 දෙනෙක් හරි 4 දෙනෙක් 4 දෙනෙක් ඉන්නේ ටීම් එකේ 3 දෙනෙක් ගහන්න හරි ඒවල් ඉස්සර ගහනවා මම දන්නවා කියන්නේ සිංගල්ස් දෙකයි ඩබල්ස් සිංගල්ස් එකයි ඩබල්ස් දෙකයි ඩබල්ස් දෙකයි ගහන ඒක රිවර්ස් සිංගල්ස් එක මාරු කරලා ගන්න හතර මැච් පහක් ඔක්කොම එතකොට සිංගල්ස් එක ඩබල්ස් එක ගහුවා ඒ සිංගල්ස් එක මාරු කරලා ගහුවා මැච් පහෙන් තුනක් දිනන කට්ටිය තමයි දිනන්නේ ඉතින් ඕක තමයි උඩරිම එතකොට ටීම් එකට උනේ හතර දෙනෙක් එතකොට උඩරිම ටීම් ඉවෙන්ට් එක ඕක අන්නේ එතකොට මම ටෙනිස් ප්ලේයර් කෙනෙක්ව ප්‍රොෆෙෂනල් යවනවා කියන්නේ ඌ තනිකර තනියෙන් තමයි මේ ගේම් ගහන්නේ ඌගේ පවුලෙන් එන්න ඕනේ සපෝට් එක නැත්තම් ඌගේ මේ කොහේ හරි උඩ ස්පොන්සර්ෂිප් එකක් අමන මොකක් හරි ඌ තනියෙන් දැන් ක්‍රිකට් ටීම් නෙමෙයි මම ටීම් එකක් ඉන්න නිසා ටීම් එක ඇතුළට ගියොත් ඒකත් එක්ක තල්ලුලා ඉබේම යනවනේ විකට් කීපර් කෙනෙක් ඇතුළට આવොත් ඌ ටීම් එකත් එක්කම තල්ලුලා යනවා බෑට්ස්මන් කෙනෙක් આવොත් යනවා හරි හැබැයි මේකේ මනම් කිසිම දෙයක ටීම් ඉවෙන්ට් එකක් නෙමෙයි හැමසෙම තමන් තනියෙන් ස්පොන්සර් කෙනෙක්ව තමන් තනියෙන් ස්පෝර්ට් පිටරටක තමන් තනියෙන් විඳන් කරලා යනවනේ අර ඒ දේවල් තමන් තනියෙන් කරනවා ඔන්න ඕක තමයි අනිත් හේතුව මනම් ලංකාව මේ ලංකාවෙන් ටෙනිස් ප්‍රොෆෙෂනල් ප්ලේයර් කෙනෙක්ව හදන්න අමාරු උඩට ගේන්න අමාරු මන් දකින්න විදිහට මොකද ඒක මාර අමාරු දෙයක් මොකද ප්ලේයර්න්ස් අතර මනම් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා ඒක මාසයකට වගේ මාසයකට ගිනියන්න බැරි මොකද එහෙනම් අර දැන් ලංකාවේ පොඩ්ඩක් හරි මාසයකට ගෙනියන්න බැරි අපි ඊළඟට කතා කරන්න ඒක නැති හින්දා අන්න ඒක ඒක තමයි ඒක අනිත් එක දැන් පොඩ්ඩක් හරි අර මංක වගේ ජූනියර් ඉවෙන්ට්ස් එක රැඳිලා පවතින මෙන් ඉන්ටර් ස්කූල් ටුර්නමන්ට් එක නිසා මොකද ඇත්තම කතාව අපිත් මම ටෙනිස් පටන් ගත්තත් එහෙමයි ඔයාලත් මම නෝ පටන් අපි ස්කූල් එක ගහන්න මෙන් පටන් ගත්තා අපි මේ මට ජීවිතේට අවුරුදු 15ක් විතර නිකන් මට ශ්‍රී ලංකා ටීම් එකකට යනවා තියා මට එහෙම කිසිම උමනාවක් තිබුණේ නැහැ මේ වැඩිය දන්නේ නැහැ ගහනින් කියන්නේ දැන් රොජර් ෆෙඩරර් දන්නේත් ගහලා අවුරුදු 3 4 ගියාට පස්සේ කවදාවත් ඒක අනිත් හොඳම කතාව අපි දැන් අපි දැන් ඇත්තම ටීම් එක ගහලා ඉන්නේ අපි දැන් ඩබල් සුත් ගහලා තියෙනවා ඉතින් එතකොට ඒ අපි ගහලා දෙන ස්කූල් එකේ මම ෆේක් එකම ටාගට් එක ස්කූල් උන්නේ එතකොට ටීම් ඉවෙන්ට් එක ගන්නේ ඒකයි අර ස්කූල් ලෙවල් එකේ තියෙන්නේ පොඩ්ඩක් ටෙනිස් වැඳිලා මං කර ජූනියර් ඉවෙන්ට්ස් එක තියෙනවා හරිද ඕකයි මම ඕලෝ ලෙවල් එක උඩට එනවා කියන්නේ ස්කූලින් අවුට් වෙනවා කියන්නේ තමන් තනියෙන් කරගෙන අපි ගහන කාලේ අන්න 15 වෙනකම් හරි අන්න 15 වුණාට පස්සේ ප්ලේස් ප්ලේස්ලා හොයාගන්න 10 හොයාගන්න අමාරු වෙන කෝච්චිලා කතා ඒක තමයි අනිත් එක තමයි මම තව මේන්ම කතා කරන්න අපි පොයින්ට් එක මම ලංකාවේ এডুকেෂන් සිස්ටම් එක සිස්ටම් එක හදලා තියෙන විදිහ මම ප්ලේයර්ස්ලා සම්පූර්ණ මම කියන්නේ නරක කියනවා නෙමෙයි මම මට පර්සනලි තනියෙන් කියන්නේ නෑ මේ සිස්ටම් එක වැරදි කියලා මම වැරදි කියනවා නෙමෙයි හැබැයි මචං ඒකෙන් කිසිම එක්සෙප්ෂන් එකක් නැහැ ස්පෝර්ට්ස් හොඳට කරන්නේ උන්ට ස්පෝර්ට්ස් කරයි කියලා කිසිම වෙලාවක පොඩි හරි ෆ්‍රීඩම් එකක් මෙන්නේ නේ ප්ලේයර්ට දැන් හොඳම උදාහරණේ අවුරුදු දැන් ටෙනිස් වල මම කිව්වේ වර්ල්ඩ් රෑන්ක් එකක් ගන්න ජූනියර්ස් උත් එහෙමයි ප්‍රොෆෙෂනල් උත් එහෙමයි පිටර ටුවර්ස් යන්න උන්ට පිටර ටුර්නමන්ට් ගහුවොත් ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් ටෙනිස් ෆෙඩරේෂන් එකකින් ඕගනයිස් කරන ටුර්නමන්ට්ස් ගහුවොත් විතරයි අපිට පොයින්ට්ස් හම්බෙන්නේ. ඉතින් එතකොට ජූනියර් කෙනෙක් නම් ඒ ජූනියර් රෑන්කින් එක ගන්න ඌ මචං රටවටේ ලෝක වටේ දින මේ ටුර්නමන්ට්ස් වලට ගිහිල්ලා ඒකට රෙප්‍රසන්ට් කරනවා. ඒක සෝරි මේ ප්ලේ කරනවා. ප්ලේ කරනවා. ඉතින් ඒක කරන්න ඊළඟට මේන්ම ප්‍රශ්නේ තමයි ඉස්කෝලෙන් යන්න දෙන්නේ. ඉස්කෝලෙන් ගියොත් එහෙම කියනවා ප්‍රින්සිපල් පර්මිෂන් දෙන්නේ නැහැ වීසා ගන්න. හරිද? ඊට පස්සේ ඉස්කෝලෙන් ගියත් කරන එක්සෑම් මිස් වුණොත් එහෙම
ඊළඟ පන්තියට යන්න දෙන්නේ. ඔන්න ওই වගේ මයින්ඩ්සෙට් එකක් තියදී මම කියන්නේ ටෙනිස් ඉතරක් නෙමෙයි. අනික ටෙනිස් ඉතරක් නෙමෙයි. ඕන ස්පෝර්ට් එකක මඟන් ඊළඟ ප්ලේයර්ව හදන්න හොඳම උදාහරණි රෆාල් නඩාල් මඟන් ප්‍රොෆෙෂනල් ගහන්න ගත්තේ අවුරුදු 16. ඒ කියන්නේ ඌ ට්‍රේනින් පටන් ගන්න නැත්තේ අවුරුදු 8 9 විතර. එතකොට දැන් ඕනම ප්ලේයර් කෙනෙක් එලීට් ලෙවල් එකට යන්න නම් මම කලින් පටන් ගන්න ඕනේ. නැතුව මේ අවුරුදු 15 16 පටන් ගන්න යන්න අමාරු ඕන ස්පෝර්ට් එකේ. මම මේ කතා කරන්නේ. එතකොට ඉතින් ඒ ලෙවල් එකේ අවුරුදු 10 8 10 පටන් අරගෙන හැමදාම ඉස්කෝලේ හැම පන්තියෙදිම කියනවා ඔයා මේකට කියොත් මට එන්න දෙන්නේ නැහැ. ඔයාගේ ඇටෙන්ඩන්ස් නෑ අරව මේවා කියලා. ඒ ළමයාට මම දැන් කවදාවත් ෆ්‍රීඩම් එක නෑ අර එක්ස්පෝෂර් එක ගන්න. එතකොට ඌ ඒ ලෙවල් එකට යන්න බෑ. ඌ ලංකාවේ ඩිවිෂන් ඕන් නෑ කියලා නෙවෙයි කියන්නේ. නෑ නෑ. මම කියන්නේ මම මතක් යුනිවර්සිටි ගිය කෙනෙක් විදිහට මම කියනවා ඩිවිෂන් ඕන් නෑ කියලා. ඒක මම මොඩෙල් වෙන්න ඕනේ. ඒ කියන්නේ මම කියන්නේ සිස්ටම් එකක් හදන්න ඕනේ මචං ලංකාවේ. හොඳම උදාහරණේ මම මචං ඉන්දියාවල ගියා ට්‍රේන් වෙන්න මාසයක්. මාත් එක ගෙහුවේ අවුරුදු මම දැන් අවුරුදු 3-4 විතර. මටත් අවුරුදු 18ක් 19ක් විතර. මාත් එක ගෙහුවේ 15 18 අතර සීමාව. හැම අපි උදේට පෑය 3ක් ට්‍රේන් කරනවා. හවසට පෑය 2ක් ට්‍රේන් කරනවා. මම බලන හැමදාම උන් ඉන්නවා. හැමදාම ට්‍රේනින් වලට යනවා. දැන් මම බැලුවා මම ඒක ඉවර කරලා ගියේ. මට දැන් මොකද්ද මේ ඇයි මේ එන්න පුළුවන් ස්කූල් නැද්ද අපිට මෙහෙම අලුත් උන් කියන්නේ හෝම් ස්කූලින්. උන් ගෙදරට උන්ට මේ උන් ඔන්ලයින් කරනවා මේ මේ පැන්ඩමික් එක නැකලින් මේ අවුරුදු 5 3 4ට කලින් හරි උන් ඔන්ලයින් කරනවා එක්සෑම්ස් වලට විතරක් යනවා උන්ට මන්දන් ඒ ෆ්‍රීඩ උන් පැය 5ක් 6ක් දවසට කෝට් එකේ ඉන්නවා ඉතින් ඒක තමයි මන්දන් වෙනස මන් දකින්න විදියට ඔක හැම රටේම තියෙන ඔය දේ ලංකාවේ අරින්න ඕක ඕකේ අවදානම් බැලන්ස් කරගන්නේ කොහොමද මචං ඒක තමයි ඒක මචං මම කියන්නේ අවුරුදු 12 දී දැන් ඔබ කියන විදියට පැය 12 දවසට පැය 5ක් කෝට් එකේ ඉන්න එක ඔයා හිතනවාද ඒක කියන්නේ මේ 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 උචිතයි කියලා ඒ පොඩි වයසට නෑ නෑ ඒක 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 වෙනස් මත ඒ කියන්නේ ඒක සම්පූර්ණයෙන් තියෙන්නේ කෝච් ගැතේ කියන්නේ කෝච් දැක ඒක අනිත් එක මෙහෙම සමහර දැන් උදාහරණ ගත්තම නම් ගර්ල්ස්ලා මැචුව වෙනවා බොයිස්ලට වැඩිය පොඩි වයසේ ඒ කියන්නේ අවුරුදු 17 දී ගර්ල් කෙනෙක් බොයි කෙනෙක් ගත්තොත් ඒ ගර්ල්ට කරන්න පුළුවන් දේවල් සමහර බොයිට කරන්න බැරෙන්න පුළුවන් එතකොට ඒ කෝච් ද නොලෙජ් එකක් තියෙනවනම මම තේරුම් ගන්න මේ ගර්ල්ව මම මොන වයසේද පුෂ් කරන්න සමහර අය ඉන්නවම නම් බිල්ඩ් එක පොඩි වයසෙම හොඳට හැදෙනවා. ඒක උට කරන්න පුළුවන් දේවල් වෙනයි. සමහර කටින උට අවුරුදු 3ක් විතර නම් සාමාන්‍ය වෙන දෙයක් කරා. කියන්නේ හොඳ එක්සයිස් ටිකක් කරා. මම ඒ උඹ ගැන ලොකු කියනවනේ උඹ කියන්නේ පොඩි කාලේ එන ඇවරේජ්. නෑ ඇවර පට්ට ඇවරේජ්. පට්ට ඇවර අනිත් එක මම බලන මම පට්ට වීක් ළමයි කියන්නේ මම කෙට්ටුම කෙට්ටු නේද නිකන් එහෙම මේ නැචරල් ඇත්ලටික් බොඩි එකක් තිබිලා එහෙම gifted එහෙම නෙමෙයි. එහෙම නෙමෙයි. ටෙනිස් වලට පොඩ්ඩක් හරි මොන හරි තියෙන්නේ. හැබැයි ඒ හැරෙන්න මම දන්නවා අපි එහෙම ස්පෙෂල් ට්‍රේන් කළා මුකුත් නෑනේ. උඹ දන්නවා අපි ඉස්කෝලේ බොරුවල් ට්‍රේන් කළා අර කෝට් එකේ 30ක් විතර ඉන්නකොට තව හොරෙන් ගහලා හොම කරලානේ පොර කාලා හොම ගහන්නේ ඔබ උනේ ඉතින් එතකොට මම දැන් ඔන්නෝ හේතු এডুকেෂන් සිස්ටම් එකට ආයෙත් එනවා ඔය මම දැන් මේ මම දැන් ඔය ඉන්නකොට මගේ ස්කෝට් දැන් මම ගහන්න හම්බෙන්නේ මට පොඩි උන් එක ඉන්නකොට මම දකින්න දා තමයි 2 එක ගන්න කිව්වොත් ඉස්කෝලෙන් පර්මිෂන් ඔන්න ඔය ඔය සිස්ටම් එක මම අපිට සිස්ටම් එකක් හදන්න පුළුවන් ඕන ස්පෝර්ට් ඇත්ලටික් ඩෙඩ් බෝල් බාස්කට් බෝල් ඔය හැම ස්පෝර්ට් එකකම ස්පෝර්ට්ස් කරද්දී මුට මේ මුන්ට ස්පෙෂල් ඇකමඩේෂන් කියන්නේ ස්පෙෂල් රිලීෆ් එකක් දෙනවා මේ මේ දේවල් කියලා පොඩි මොකක් හරි ගයිඩ්ලයින් එකක් ඇතුලේ. හරි මං කියන්නේ මේ එක්සෑම් ඔක්කොම පාස් කරලා දිනුනොත් එහෙම කියලා. නැෂනල් ගහනවා නඩු ගන්න. නැෂනල් ලෙවල් එකේ කම්පීට් කරනවා මේ දේවල් හම්බ වෙනවා කියලා හදන්න පුළුවන් සිස්ටම් එකක් මචං. ඒකේ මාර වෙනසක් තියෙනවා. මං කියන්නේ ඒක අවුරුදු 5ක් කරොත් මචං අපිට අනිවාර්යෙන් ලොකු වෙනසක් බලා ගන්න පුළුවන් මේ බැජ් එක උඩට එන උඩට. මගේ තියරියක් තියෙනවා ලංකාවේ ක්‍රිකට් ගහන්නේ ටෙනිස් වලට තාවෙන එක එක්කෝ පවුලට පට්ට සල්ලි තියෙනවා කුමා සංගක්කාර හරි මුලින් ඉතින් හරි හරි එක්කෝ පවුල පට්ට දුප්පත් නුවන්තුෂ නුවන් ප්‍රදීප් වගේ ගන්නවා හරිද නැත්තම් මිනිහට කිසිම වෙන ටැලන්ට් එකක් නැහැ ඔව් ඒ කියන්නේ ඉගෙන ගන්න පොඩ්ඩක්වත් බෑ එතකොට සාමාන්‍ය ඉගෙන ගන්න පුළුවන් එකෙක් හරි මධ්‍යම පාන්තික ළමෙක් හරි කවදාවත් ක්‍රිකට් කියන කරියර් එක පර්සියු කරන්නේ නැහැ බය අනිවාර්යයෙන් කම්පිටිෂන් එක වැඩි එක හරිද එතකොට කම්පිටිෂන් එකත් එක්ක හිතන්නේ මම මේක කරොත් එහෙම මගේ ස්ටඩීස් එක අනිතක ඕක මතන් අපිට මේ ගෙදරින් ඔලුවට දාන එකක් නේ හරි ඒ කියන්නේ අපේ අම්මලාට බයින්න බෑ මචං ඒකට කිසිම හේතුවකින් මෙහෙම කියනවා කියලා හැබැයි අපිට ගෙවල් වලින් පොඩි කාලේ කියන්නේ මම එක්සෑම් එක කරන්න මේ එක්සෑම් එක කරන්න මේ එක්සෑම් එක කරන්න මේක රිසල්ට් ගන්න මේකට කියන්නේ ඕන ගෙදරකින් මං කියන්නේ බයිනවා කරන්නේ පුෂ් කරන්නේ කියන්නේ මොකද ඒගොල්ලන් කැමතිත් නෑ මොකද ඒගොල්ලන් දකින්නෙත් නෑ ප්‍රොෆෙෂනල් ස්පෝර්ට්ස් කෙනෙක් කරියයක් නේ කරියයක් ඉතින් ඒක දකින්න බෑ මදේ අත්තම කතාව දී එහෙම අපිට පේන්නේ නැහැ දැන් මොකද මම ටෙනිස් මම ඔක්කොම දේවල් නවත්තලා ටෙනිස් ගහුවොත් එහෙම මට ඉන්කම් ප්‍රොෆෙෂනලි ශ්‍රී ලංකාවන කෙනෙක් මම මට ඉන්කම් ඇති වෙන්න ඕනේ මගේ ඉන්කම් එකෙන් මම එක්ස්පෙන්සස් කවර් කරා මට ඉන්කම් මොකක් හරි රෙවෙනියු එකක් තියෙනවා අපි අපි ඒකටම චුට්ටක් විකේබන් අර අර මේ ළඟදී මම දැක්ක එකක් මචං නාමල් රාජපක්ෂදද ප්‍රොපෝස් කරලා තියෙනවා GPA එකට ඔයා නැෂනල් ටෝර්නමන්ට් එකක් ගහුවොත් ඇඩ් කරන්න කියලා ඒක සෑහෙන හොඳයි නේ ඒ කියන්නේ එඩියුකේෂන් පැත්ත බලන අනිවාර්යයෙන්ම යුනිවර්සිටි එන්ට්‍රන්ස් නේ කතා කරන්නේ ඊට පස්සේ මේ ඒකත් එක්ක මේ අහන්න ඕන ඔයාගේ අර
මිනිස්ටර පුළුවන් නම් එහෙම ප්‍රොසෙස් එකක් ගේන්න. මම දැක්ක එක තව කියලා තිබ්බා මේ ස්පෝර්ට්ස් ස්කූල්ස් හදනවා කියලා. මම ඒ කියන්නේ ස්පෝර්ට්ස් කරන කට්ටිය එක ස්කූල් එකකට දාලා ඒගොල්ලන්ට ඔන්ලයින් වෙනම ක්ලාසස් තියලා ඒ වගේ ප්‍රෝග්‍රෑම් ඇතිනම් මම තමයි ඉම්ප්ලිමන්ට් කරන්න පුළුවන් නම් එතනින් තමයි වෙනස. අපිට අනිවාර්යෙන් ඊසිලි ඒෂියන් ගේම්ස් කොමන්වෙල්ත් ඔලිම්පික් ලෙවල් එකට අඩු අපි ඔලිම්පික් ලෙවල් පැත්තකින් තියමුකෝ. අපිට ඒෂියන් ගේම්ස් මේ හොඳ උදාහරණ මත අපිට ඒෂියන් ගේම් මෙල් නැහැ. ටෙනිස් වලින් නම් මම මෙල් ලැබි හිතන්න ඕන දෙයක් තමයි පදක්කමත් එක්ක රටට සෑහෙන ඉන්කම් එකක් ගන්න. පදක්කමනේ පදක්කම වටිනවා හරි. හැබැයි ඒකත් එක්ක සෑහෙන සල්ලි කන්දරාවක් සෑහෙන ඔපචුනිටීස් ටිකක් ඇතුළේ එක පදක්කමක්. අනිත් එක එක්කෙනෙක් ඔක කරොත් මනම් තව 10ක් එතන තරන් යන එක මාරම ලේසි වැඩක් වෙනවා. එච්චර හරි ප්‍රොසෙස් එක්කෙනෙක් ඔය ප්‍රොසෙස් එක අල්ලගත්තොත් එක්කෙනෙක්ට කල එක බැජ් එකකට කරලා අල්ලගත්තොත් එතනින් එහාට මනම් ඒක ගේනවා කියන එක මාර ලේසි වැඩක්. අපි කතා කරමු මේ මම තමයි අපේ ශ්‍රී ලංකා ටීම් එකේ කැප්ටන් කරේ. එතකොට මම ඒකට ගියාම ඒ කියන්නේ පටන් ගත්ත ඒ කියන්නේ ඕපන් සෙමිනාර එකේ පටන් ගන්න වෙලේදී මම අපි උණු අතර තියෙන නිකන් අහසයි පොළොවේ වගේ ගැප් එකක්. ඒ කියන්නේ එන ඇත්ලීට්ලා මම බාස්කට්බෝල් ටීම් එකක් ගත්තොත් එහරි මොකක් හරි ඕන ස්පෝර්ට් එකකට ප්‍රොෆෙෂනල් ඇත්ලීට්ලා මම එන්නේ. අපි යන්නේ යුනිවර්සිටි ස්ටුඩන්ට්. ඔන්න ඔකයි වෙනස. හරිම කතාවක්. කැම්පස් කෝල් කරන්නේ ස්පෝර්ට් සෙට් එකක්. හරිද? ඒකයි අර කියන්නේ ප්‍රොෆෙෂනල් ඇත්ලීට්ලා. ඉතින් ඔය දෙක හැප්පුණොත් මම හරිද? අපිට ජීප් ඉතින් මෙඩල් එකක් නම් මම දකින්නේ පේනමානක එකම වෙනසකට තියෙන්නේ දැන් ලංකාවේ හොඳ දෙයක් කියනවනේ මම ඔය ස්පෝර්ට්ස් යුනිවර්සිටි මේ ස්පෝර්ට්ස් ඩිග්‍රී එකක් තියෙනවා. ඒකට මම ස්පෝර්ට්ස් වලින් ගන්නෙ ජපුරේයි සබරේයි තියෙනවා. චන්දුල අපේ චන්දුලක මේ ජපුරේයි සබරේයි තියෙනවා. ඔය දෙක නිසාම දැන් නැෂනල් ප්ලේයර්ස්ලා නැෂනල් හැම ස්පෝර්ට් වල නැෂනල් ප්ලේයර්ස්ලා යුනිවර්සිටි එන ලෙවල් එක පොඩ වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ පර්සන්ටේජ් එක වැඩි වෙලා තියෙනවා. දැන් උදාහරණයක් ජපුරේ ඉන්නවා බැඩ්මින්ටන් නැෂනල්ස් ගහන කට්ටිය. ඊට පස්සේ ඇත්ලටික් ගොඩක් කරන සබරේ ජපුරේ ඉන්නවා. ඒ වගේ දිනන. ඒක නිසා තමයි පොඩ්ඩක් හරි මම ගිහිල්ලා අපිට පොඩ්ඩක් ටච් වෙන්න පුළුවන්. ඒත් මම මෙඩල් එකක් දිනන ලෙවල් එකට අපි තාම හිතලවත් නැහැ. හරිද? ඉතින් අන්න ඔය වෙනස ඇති වෙලා තියෙන්නේ මම දකින විදිහට. උඹ දන්නවා මම US වල යුනිවර්සිටි ලෙවල් එකේ කම්පිටිෂන් එකේ NCAA. හරිද? NCAA කියන්නේ යුනිවර්සිටි ඔය ඇමරිකාවේ ඇතුළේ යුනිවර්සිටි ටෝර්නමන්ට් එක. හරිද? ඊට පස්සේ එතකොට ඉතින් ඒකට කෙපරේ නම් අර NCAA කියන්නේ අර ඔබ කියපු කලින් ටෝර්නමන්ට්ස් එක බලද්දි ඒක ඇමරිකාවේ ඇතුළේ එකක්. හරිද? ඇමරිකාවේ ඇතුළේ එකක්. හැබැයි ඇමරිකාවේ කොලෙජස් යුනිවර්සිටිස් compete කරන ටෝර්නමන්ට් එක. හා හරි ඒක ඔක්කොම ස්පෝර්ට්ස් වලට ඒකේ ගහනවද අර නිකන් টপම ක්වොලිටි එවුන්ටි টপ ඉතින් හොඳම උදාහරණය මම කවුද මේ ජෝන් නිස්න කියලා දැන් ඉන්නවා වර්ල්ඩ් ටෙනිස් ගහන එක් ප්ලේයර් කෙනෙක් NCAA ගහලා ආපු කෙනෙක් කවුද ඇන්ඩ්‍රු ඇගර්සි NCAA ඉතින් ඔය ඔය ඒ දවස්වල ආපු ඔක්කොම සෙට් එක මසන් ඇවිල්ලා දිනු NCAA මං කියන්නේ මේ වගේ තරන්නේ මෙයා මේ මොනවද ටෙනිස් විතර නෙමෙයි බාස්කට්බෝල් ගත්තොත් මසන් 90ක් එන්නේ NCAA ගහලා කොලෙජ් ලෙවල් එක ගහුව ගමන් මේක වෙන්නේ. හොඳම උදාහරණය මම උන් හයි ස්කූල් ගහදි. හයි ස්කූල් කියන්නේ අපේ ඕ ලෙවල් වගේ එක. අපි ඕ ලෙවල් වගේ ඒක ඒ ලෙවල් එකේ උන් ඉස්කෝල කම්ප්ලීට් කරද්දි උන්ව මම කොලෙජස් වලින් ඇවිල්ලා ස්කවුට් කරනවා. උන් ඇවිල්ලා ප්ලේයර්ස්ලා බලන් ඉඳලා අපි මේ කොලෙ උන් අපි ඒ ලෙවල් කරලා යුනිවර්සිටි එක ඇප්ලයි කරනවා. අර උන් මම ඒ යුනිවර්සිටි එකෙන් කියලා කතා කරනවා අපි යුනිවර්සිටි එකෙන් කියලා. අර මොකද ස්පෝර්ට් ඇත්ලීට් කියන කෝස් ඇත්ලීට් කියන අන්න ඒක තමයි කන්සෙප්ට් එක. හරිද? එතකොට උන්ට මනම් ඒ කියන්නේ හරි ස්පෝර්ට්ස් මේ හරි ඇත්ලීට් කෙනෙක් නම් මනම් යුනිවර්සිටි 10 කින්තර මේ ඔපචුනිටීස් එනවා. අපේ විලා තියෙන්නේ අපේ ස්පෝර්ට්ස් කරන උන් ඒ ලෙවල් හොඳට කරලා ඌ අමාරුවෙන් සිලෙක්ට් වෙනවා යුනිවර්සිටි. එතකොට තමයි ඩිග්‍රී මේ එතකොට තමයි යුනිවර්සිටි ලෙවල් එක කම්ප්ලීට් කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඕකයි මනම් පට්ට වෙනසක් තියෙන්නේ. ඊට පස්සේ එතකොට දැන් හොඳම උදාහරණ ඊට පස්සේ ඔය NCAA සහ උන්ගේ යුනිවර්සිටි ලෙවල් එක ඒ කියන්නේ කොලෙජ් ලෙවල් එක නෙවෙයි US වල යන කොලෙජ් කියලා නම් ඒ ලෙවල් එකේ ගහද්දි ප්‍රොෆෙෂනල් එක කියන්නේ NBA ඊට පස්සේ මේ ස්පොන්සර්ස් ලයික් එක 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 මේ වගේ බාස්කට්බෝල් NBA ඒ වගේ ඇවිල්ලා මචං උන්ව ස්කවුට් කරලා උන්ට ඩීල්ස් දෙනවා උන් මේ යුනිවර්සිටි එකේ එනකොට උන් බිලියන් ගන්න ඩීල් දෙනවා උන් ගන්න මේ බාස්කට් මේ උන්ගේ නැෂනල් මේකට කොහෙන් ස්පෝර්ට්ස් වලට කියන්නේ ඇත්ලීට්ලාට ජොබ් මාකට් එකක් හැදිලා තියෙන්නේ ඌ කොලෙජ් එකේ මචං ඩීසන් ලෙවල් එකක සෙල්ලම් කරනවා නම් ඌට මචං බිලියන් ගණන් වලින් කොන්ට්‍රැක්ට් එක ගැරන්ටී ඌ එනකොටම දන්න කියන්නේ ඌ යුනිවර්සිටි එකෙන් එලියට එනකොටම ඌට බිලියන් ගණන් කොන්ට්‍රැක්ට් එකක් තියනවා කියලා ඌ දන්නවා. ඒ කියන්නේ
කෝබි බ්‍රෑන්ඩ් ශැකිල් ඔනිල් ඔය බාස්කට්බෝල් එක තමයි මේ කියන්නේ. මම ඒ ටික දන්නේ නැහැ. ඔය ඒ බාස්කට්බෝල් තමයි ඔකේ ප්‍රසිද්ධ මේක මම. يعني කොලෙජ් ලෙවල් එකකින් ඉතින් ඩ්‍රාෆ්ට් එකට ගන්න කෙලින්ම කොලෙජ් ලෙවල් එකකින්. හරි. ඊට පස්සේ මේ මොනවා බේස්බෝල්, NFL ඉතින් ඒක තමයි. ඒක ඊට පස්සේ මේ 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 බේස්බෝල් ඊට පස්සේ තව මොකද්ද මේ US වල ඇමරිකන් ෆුට්බෝල් වලත් එහෙම. ඇමරිකන් ෆුට්බෝල්, ස්විමින් ඔය ඉතින් මතන් එතනම එතනම ප්‍රොෆෙෂනල් ඇත්ලීට් කියන කන්සෙප්ට් එක හැදිලා ඉවරයි. මොකද උන් බය නැතුව ගෙවල් වලින් පුෂ් කරනවා ස්පෝර්ට්ස් කරන්න උන් දන්නවා මූ පොඩ්ඩක් හරි හරියට කරනවා නම් මූට රස්සාවක් කරලා හොයනදී 100,000 ගන්න පොයින්ට් බලන්න පුළුවන්. මේ මයි එතන ඉන්නේ මචන් টপ ලෙවල් එකේ හොඳටම අරන් නිකන් කොහොම ඒ කියන්නේ මයික් මයිකල් ජෝඩන් කෝබි මේකගේ හොඳම කට්ටියක් ඉන්නවා. පල්ලෙහා හෙන්න සෙට් එකක් ඉන්නවා. ඉන්ඩිවිජුවල් ඔහොම ලොකු ස්ට්‍රක්චර් එකක් නෑ සමහරට. එතකොට මේ බාස්කට්බෝල් එක කිව්වම නම් ඔය NBA එකට පස්සේ G League කියලා වෙනම කැටගරියක් තියෙනවා. එතකොට NBA සිලෙක්ට් වෙච්ච නැති උන් G League එක ගහන. G League එක කියන්නේ ඇත්තරම කියන්නේ ජීවත් වෙන්න පුළුවන්. ඉතින් උන්ට කොන්ට්‍රැක්ට් දීලා ගන්නෙ නිකන් ගහන්නේ කොහෙන්ද? ලංකාවේ මචන් ටෙනිස් වල ඉන්ටර් ක්ලබ් මර්කන්ට් හරි ඉන්ටර් ක්ලබ් ලෙවල් එකක් ගහන්න අපි ක්ලබ් එකට සල්ලි දීලා ක්ලබ් එකේ මෙම්බර් වෙලා ක්ලබ් එක රෙප්‍රසෙන්ට් කරන්න. එහෙම සීන් නැති ඉන්නේ. ඔය ඔන්න ඕකයි මම ලංකාවේ ස්පෝර්ට්ස් ඇත්ලිට් හැදෙන්නේ නැති ඉන්නේ. ඉතින් මට ක්ලබ් එකකට ගහන්න මම ක්ලබ් එකේ මෙම්බර්ෂිප් එක අවුරුදු 1,00,000ක් විතර දීලා අරගෙන ඉවරලා ආයෙ ක්ලබ් එක රෙප්‍රසෙන්ට් කරනවා කියන්නේ. ඒක එහෙනම් ක්ලබ් එක ගන්න අපි මේ 1,00,000 මෙම්බර්ෂිප් එක ඔයාලට ෆ්‍රී දෙනවා. ඔයා අපේ ක්ලබ් එක රෙප්‍රසෙන්ට් කරනවා. අනේ අනිත් පැත්තට එන්න නුඹ අපි ගන්නවට අපි උඹට සල්ලි දෙනවා කිසි ඉන්නේ. ඒකනේ වෙන්න ඕනේ. ඉතින් ඒ යන්නේ ඕකයි මචං ඔය US යුරෝප් ලෙවල් එක යුරෝප් වලත් එහෙමයි. උංග වෙනම ලීග්ස් යනවා මචං. ඉතින් එතකොට ස්පෝර්ට් එකක් බය නැතුව කරද හැකි මොකද කරියර් එකක් එකින් හදා ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් ඔය පොඩි පොඩි ඔය ඔය දේවල් නිසා තමයි මසම් අපිට ස්පෝර්ට්ස් ඇත්ලීට් කෙනෙක් හදන්න බැරි ප්‍රශ්න වෙලා තිනේ ඕක. නෑර මේ උඹ දැන් ඒක කම්පයර් කරොත් එමෙ දැන් උඹට ටෙනිස් ගහලා විතරක් සර්වයිව් වෙන්න පුළුවන් ඉන්කම් එකක් එනවා. ඔව් අනේ හොඳ ප්‍රශ්නයක්. ඒ නැෂනල් සාමාන්‍ය අවුරුදු 3-4ක් ගහනවානේ. ඔව්. ඔව් ඒ කියන්නේ මෙහෙම ගමුකෝ ලංකාවේ මචන් ටුර්නමන්ට්ස් 8ක් විතර තියෙනවා. හරි මං කියාර මෙන්ස් එකෙන්ද ගහන්න පුළුවන් ටුර්නමන්ට් 8ක් විතර තියෙනවා කිව්වම. ඔව්. ඔයා අටම දින්නොත් මචන් ප්ලේ කෙනෙක් බොහොම අඩුයි දිනනවා. මොකද ඉන්ජරිස් උයි අනිත් කම්පිටිෂන් උයි ඔක්කොමත් එක්කම නේද එකට අටක් දිනන්න තියෙන chance එක බොහොම අඩුයි. හැබැයි ඌ අටම ගහලා දින්නොත් මනම් ඌට හම්බ වෙයි අපි කියමු 1 මිලියන් කියලා. හරි. හරි ලක්ෂ 10 1 මිලියන්. අවුරුද්දටම අවුරුද්ද ගොඩ අඩුයි. හැබැයි මම කියන්නේ නිකන් මේ ප්ලස් දාලා කිව්වොත් එහෙම නේ හොඳම best case scenario. හරි. හොඳටම විදියට කිව්වොත් ඌට 1 මිලියන් හම්බේ ලක්ෂ 10. ඌ මචං ওই 1 මිලියන් හොයන්නේ. ඒ කියන්නේ අවුරුදු 8 අවුරුද්දකට ටුර්නමන්ට් 8ක් දිනන ලෙවල් එකේ ක්‍රීඩා කරන්ද ඌ මචං ඒ අවුරුද්දට සහ උගේ කලින් කරියගේ තව 5 මිලියන් විතර වියදම් කරනවා. ඒක විතරද හම්බෙන්නේ? එච්චරමයි. ඒ ශ්‍රී ලංකා ටෙනිස් වලින් කන්ට්‍රැක්ට් ප්ලේස් නැහැ. කන්ට්‍රැක්ට් ප්ලේස් නැහැ. නෝ කන්ට්‍රැක්ට්. අපිට ටෙනිස් ගහුවා මෙහෙමයි. මම ශ්‍රී ලංකා රෙප්‍රසෙන්ට් කරොත් මට ඒ ටුර්නමන්ට් එක රෙප්‍රසෙන්ට් කරනකොට යම් කිසි ගාණක් හම් වෙනවා. නෝමල් සාමාන්‍ය ඒ ටුර්නමන්ට් එකේ ඩීසන් ගාණක් නම්. හැබැයි මට ඉයර්ලි පේ එකක් කියලා කිසිම දෙයක් නැහැ. නැහැ. කන්ට්‍රැක්ට් ප්ලේස් ඉන්ෂුරන්ස් නැහැ. කිසිම දෙයක් නැහැ. හරි ඔබට කියලා කෝට් එකේ ෆීස් එක ලං කරන්නත් පුළුවන්. ඒකත් ඉස්සර තිබ්බද? ඒකත් නැහැ. හරි මොනේ ඒක සරලම කතාව ඔක හිනායන කතාව ඔක දැන් මගේ අම්මා තාත්තා සමානයි. ඒ කියන්නේ නැෂනල් ගහලා සමානයි මම කෝට් දැක්සේ ටුර්නමන්ට් එකේ කවල කිසිම ප්‍රශ්න නැහැ මට. ඒවා තියෙනවා. මම කියන්නේ ඉයර්ලි හරි අවුරුදු පුරා දුවන ප්‍රොසෙස් එකක් නෙමෙයි. ඒතර සමාන ටුර්නමන්ට් තියෙන කාලේ විතරක් ගහලා හරියන්නේ. ඒක තමයි එහෙම තිබුණේ නෑ. ඒතර ඒක හොඳ මේකම නේද? ඒතකොට ඒ ඒ ඒ කාල ඒකට සමානට මම කෝට් එක බුක් කරලා ගහන්න ඕන. අර ඒකට කෝස් ඉතින් අන්න ඔන්න ඒ හේතු නිසා තමයි මචං අපිට ප්‍රොෆෙෂනල් ප්ලේයර්ස් නැති. ඉතින් කවුරු කාටද පුළුවන් මචං අවුරුද්දට 110,000ක් විතර වියදම් කරගෙන හරිද ටෙනිස් ගහ සමහරවිට හම්බෙන්නේ 107,000ක් 8ක් නම් ඉතින් කවුද මචං ලොස් එකක ජීවත් වෙන්නේ කවුරුත් කැමති නෑ. එහෙම කරන්නත් බෑ නේද? ලංකාවේ කවුරුත් නැති ප්‍රොෆෙෂනල්. ශාමල් හිටියා ශාමලුත් දැන් ෆුල් ටයිම් ප්‍රොෆෙෂනල් කෙනෙක් නෙමෙයි. එයා වෙන වැඩ කරන يعني වර්ක් කරන ගමන් ලංකාවේ ටුර්නමන්ට් ගන්න දී කියන්නේ ටෙනිස් ප්‍රොෆෙෂනල් ටෙනිස් ප්ලේයර් කෙනෙක් හරි يعني ටෙනිස් විතරක් ගහලා ටෙනිස් වලින් සල්ලි හොයලා ටෙනිස් වලින් ජීවත් වෙන කෙනෙක් විදිහට ප්ලේ කෙනෙක් දැන් ලංකාවේ නැති තරක් නෑ. ඒ මේ වෙලාවේ සමා කරායක හර්ෂණ ගොඩමාන්න කරන්න පුළුවන් සර්ටන් කාලයකට කරා. ඒත් මම දැන් අමාරු තනියෙන් යන්න ඕනේ. මොකද මම ආයෙ කිව්වා ඉන්ඩිවිජුවල් ස්පෝර්ට් එක. එතකොට හොඳ ජිම් එක, ෆිසිකල් ට්‍රේනින්, ටෙනිස් ට්‍රේනින්, ඊට පස්සේ බෝල, ඉන්ජරි, ෆිසියෝതെරපි කියන්නේ මම දැන් ලංකාවේ යන්න පුළුවන් නිකන් ගණන් එකක් නේ. හරිද? එක සෙෂන්කට 5000 10000 එහෙම යන්නේ. ඉතින් ඒ වගේ ඒ හැමදේම එකතු කරාම ඉතින් ඇත්තම කතාව අමාරුයි මචං. නෝමල් පේරන්ට් කෙනෙක්ට නම් කරන්නම අමාරුයි. ඔන්න ඔයකින්ද තමයි ආයෙත් අර මාස් කැටගරි එකට ප්‍රොෆෙෂනල් කියන්නේ ෆුල් ටයිම් ප්ලේයර්ස් එන්නේ නැත්තේ ඔන්න ඔය ප්‍රශ්න නිසා.
දෙවඩත් කරේ චොයිස්සක් කරගන්න නේද? දැන් මම මේ අවුරුද්ද මම ප්‍රොෆෙෂනල් ඇත්තටම කරා. මම යුනිවර්සිටි එකේ ඉවරලා මේ මම මේ ගියා sorry 2019 මම ගත්තේ ඇත්තටම මේ ප්‍රොෆෙෂනලි පොඩක් ගහන්න සීරියස් ටෙනිස්. පොඩක් ට්‍රැවල් කළා. ඉතින් කොරෝනා වින්න මට පොඩක් ප්‍රශ්න වුණා. හැබැයි මමත් දැන් අර උඹ කියන වගේ ඇත්තම කතාව ඔන් ද ෆෙන්ස් ඉන්නේ වර්ක් කරනවද ටෙනිස් ගහනවද නැත්නම් දෙකම කරනවද දෙකම කරොත් මම දැන් කට් ඩවුන් කරන්න වෙනවා. මට ෆුල් ටයිම් ටෙනිස් ගහන්න ගම වැඩ කරන්න දෙන්න බෑනේ. කොහොමත් කම්පැනි එකක් කැමති නැහැනේ. මේ ප්‍රශ්නෙක තමයි ඉන්නේ ඉතින්. ඉතින් ඒකයි ලොකු මේකකට වෙලා තියෙන්නේ. ඉතින් ඒක මතන් මම කියන්නේ හැම ටෙනිස් ප්ලේයර් කෙනෙක්ම අවුරුදු 20න් පස්සේ ඒ ලෙවල් ඉවර වුණාට පස්සේ ෆේස් කරන ප්‍රශ්නයක්. මම ටෙනිස් ගහනවා ටෙනිස් ගිහුවොත් මට ඉන්කම් එකක් තියෙනවද මම මොකද කරන්නේ? නැත්නම් අම්මලා තාත්තලා සල්ලි දිනනවා අම්මලා තාත්තලා පුළුවන් තාක්කල් ගහනවා. එතනින් එහාට මොකද එන්නේ? දැන් අනිත් පොයින්ට් එක මම ටෙනිස් වලට ස්පොන්සර්ෂිප් අඩුයි. නැත්නම් කර ක්‍රිකට් අරවත් අනිත් ස්පෝර්ට්ස් එක බලද්දී එකක් ටෙනිස් කියන එක අර වාකි වගේ හැමෝටම ඇඟට දැනෙන්නේ නැහැ නේ මං අර ඉස්සර කිව්වේ. අන්තික ඔගේ ස්කෝරින් සිස්ටම් එක වගේ පිස්සු. හරි නෝමල් මිනිස්සුන්ට ටීවී එක ඉස්සර ඉඳගත්තුත් තේරෙන්නේ නැහැ මොකද යන්නේ කියලා. නෑ ඒක 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 මචං හැම ස්පෝර්ට් එකකම දැන් රිවියු රූල් එකේ තියෙන ක්‍රිකට් ක්‍රිකට් කොච්චර දැනගත්තා අපිට සමහර යකෝ අම්පේස් කෝල් කියන්නේ මොකද්ද කියලා තාම තේරෙන්නේ නැහැ. හැබැයි නෑ ඒකේ පොඩි හරි තියෙන්නේ මන්ද දැන් ওই බැඩ්මින්ටන් එහෙම හරි මොනවා වුණත් රූල්ස් වෙනස් වුණා ස්කෝර් එක කියන්නේ 1 2 3 4 5. එතන මම 20 එකට ගියා මෙයා දිනන 15 34. දැන් මගෙන් ලොකු මේන ප්‍රශ්නය තමයි යුනිවර්සිටි ලෙවල් එකේ තාවි 15 30 ඇයි 45 නේද 40 වෙලා. ඒකට මට උත්තර මම දන්නේ නැහැ. මම කියලා තින් නම් ඔයක නම් තුනක් විදිහට හිතා ගන්න නිකන් 1 2 3 කියලා හිතා ගන්න එච්චරයි. ඒකට වැලියු එකක් දෙන්න බෑටි. අර ඒ වගේ ඊට පස්සේ ඔය ගේම් වෙනවා ඇඩ්වාන්ටේජ්. ඔයාලා ඇඩ්වාන්ටේජ් උයි. ඊට පස්සේ ටයි බ්‍රේක් එනවා. ඔය කතන්දර ගොඩ හෙන්න මත. ඉතින් එතකොට අර ලංකාවාරකට සේව් කරන්න මොන පැත්තෙන්ද කියලා. ඊට පස්සේ මූ සර්ව් දෙකක් දානවා නෙට් එක වෙද්දී තව දානවා. ඔය ප්‍රශ්න ගොඩයි මට. නේද? ඕක ටෙනිස් මේ ක්‍රීඩාව පැහැදිලි කරනවා කියන්නේ නිකන් අර හෙනම අමාරු දෙයක්. මට මතකයි මම යුනිවර්සිටි එකේ ආයර කියලා දුන්නා. අර කොලේක ලියලා කියලා දුන්නා. අර ඒ තරමට යනවද? ඉතින් ඊට පස්සේ ඔන්න ඕකෙන් එනකොට දැන් එතකොට මම ස්පොන්සර්ස්ලා කැමති ඒගොල්ලන්ට දෙයක් එන්නේ මාකට් එක පළල් වෙන පුළුල් වෙන තරමනේ මම මිනිස්සු ඉන්වෙස්ට් කරා. ඉතින් ලංකාවේ මාකට් එක පොඩි වෙලා ෆෑන් බේස් එක අඩු වෙද්දී එතකොට ඉන්වෙස්ටර්ස්ලා කැමති නේ ස්පොන්සර්. අනිත් අර නිෂ් මාකට් එක කියන්නේ ඉතාලිකෝ රොලෙක්ස් රොලෙක්ස් නේ ලංකාවේ නම් හැතරම ඔය මේ මේ වෙන පොෂ්ම බ්‍රෑන්ඩ් ටිකක් කරනවා නම් කරන්න එහෙමත් මනම් බොහොම අඩුයි. කියන්නේ දැන් ඔය කවුරු දැන් ඉන්න බ්‍රෑන්ඩ්ස් කමන්. ඒ කියන්නේ මේ ටෙනිස්ද ටෙනිස් වල ස්පොන්සර් කරන ටොනිස් වලට ස්පොන්සර් කරන්නේ නැතරම්ම නේද? කියන්නේ RBN අපිට ක්ලෝදින් කරා. ඒ කියන්නේ RBN කියලා බෑන්ඩ් තියෙන ලංකාවේ ක්ලෝදින් බෑන්ඩ්. ඒක ස්පෝර්ට්ස් වෙයා කරනකට. ඒගොල්ලන් අපිට ටෙනිස් මේ නැෂනල් ටීම් එකට ක්ලෝදින් කරා. එහෙම ඒ අරින්න මසන් නිකන් ඒ කියන්නේ මොකරි බෑන්ඩ් එකක් කියලා අපි ටෙනිස් වලට උදව් කරන කෙනෙක් ලොකු කන්ට්‍රැක්ට් එකක් ගන්න. එහෙම මොකුත් මේ ගන්නෑ. අර ටෝර්නමන්ට් ඕගනයිස් කරද්දී ස්පොන්සර්ස්ලාද ඕගනයිස් කරන්නේ? නෑ ඒක මසන් එක එක ක්ලබ්ස් වලින් ඕගනයිස් කරන්නේ. ඒගොල්ලන් පර්සනලි ඒගොල්ලන්ට පුළුවන් ස්පොන්සර්ස්ලාව ඉන්වෝල් කරගන්නවා. කෙනෙක් උඩේ ටෝර්නමන්ට් එකේ මේන් ස්පොන්සර් කෙනෙක් ඉන්නවා. ඒ ටික නම මේ ඔක්කොම ඉන්නේ පර්සනලි. ඒක නම් ඒ ස්පොන්සර්ස්ලා ඉන්නේ ටෝර්නමන්ට් එකේ. නැතු ටෙනිස් ශ්‍රී ලංකා ටෙනිස් වලට නෙමෙයි ඉන්නේ. ආහහ ඒ ටෝර්නමන්ට් එක දැන් උදාහරණයක් ටෝර්නමන්ට් එකට ප්‍රයිස් මනි දිනනවා නේද? කියන්නේ දින දිනක් ගන්න මෙච්චරයි, පර දිනක් ගන්න මෙච්චරයි හිමෙම් කියලා. ඒ කියන්නේ ඒ දැන් අපි හිතමු බජට් එකක් හදනවා 1 මිලියන් ෆුල් මේ ප්‍රයිස් මනි කියලා. ඒ කියන්නේ මුල ඉඳ හැමෝටම විමෙන්ස් මෙන්ස් ඔක්කොම ටික. එතකොට ස්පොන්සර්ස් ලා ඇවිල්ලා ඒ ටෝර්නමන්ට් එකට සල්ලි දෙනවා මිසක් අර ශ්‍රී ලංකා ටෙනිස් වලට කියලා වෙනම ඉන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ. මෙහෙමයි. දැන් ක්‍රිකට් මම එක කතාවක් දිනවා මන්ද ඉතින් ස්පොන්සර් දහන ප්‍රශ්න නේ පර්ෆෝමන්ස් කොහෙද? ඇයි පර්ෆෝමන්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් වල මන්ද මේ එලීට් ලෙවල් එකේ තිබුණේ නැහැ 96 වර්ල්ඩ් කප් එකේ දිනන එක. ඊට පස්සේ තමයි ආවේ. මම ඒක පිළිගන්නවා. හරිද? හැබැයි මසන් පොටෙන්ෂල් එක සහ පොඩි බැකින් එකක් තිබෙන්න නැත්නම් කවදාවත් ඔය ලෙවල් එකට යන්නේ නැහැ. ඒකයි ආයි ප්‍රශ්නේ. අනිත් එක තව මේකක් තමයි මන්ද මම දැන් අපි ටෙනිස් ඇයි අමාරු කියලා ඒ කියන්නේ කම්පීට් කරන අමාරු කියලා හුවම මන්ද හරිම කතා බැලුවොත් ක්‍රිකට් වර්ල්ඩ් කප් එකේ මචං මොනවාද රටවල් ගහන්නේ 10ක්. දැන් අන්තිම වර්ල්ඩ් කප් එකේ 10යි අපි මෙන්න ක්වොලිෆයින් උත් ඔක්කොම ගත්තා 20ක් ගමුකෝ. ඩේවිස් කප් එකේ ගහනවා මන්ද 133ක්. හරි මං බෝඩ ස්ටැට්ස් ටික නිකන් බලලා අරන් ආව මේ එතකොට ඔව් ඩේවිස් කප් එකේ රටවල් 133ක් ගහනවා මන්ද කම්පීට් කරනවා. ඒ කියන්නේ 133ම එකපාර එකට එක අවුරුද්ද කම්පීට් කරනවා බට් කැටගරි කඩලා තියෙන්නේ එකම කැටගරි කියන්නේ එන්නේ අර නිකන් රවුන්ඩ් රොබින් විදියට නැත්නම් ස්කිල් අර කියන්නේ නෑ දැන් ඒක උඩ දැන් හිතන්නකෝ ඔව් මේ කියන්නේ ඒ රෑන්කින් වල රෑන්කින් වල කැරෙන්නේ බට් දැන් මේ අවුරුද්දේ ලෙවල් දැන් මේ අවුරුද්දේ ගෲප් 1 ඉන්න එකෙන් ක්වොලිෆයි වෙලා වර්ල්ඩ් ගෲප් ගහලා එහෙම යන්න පුළුවන්. ඒ කියන්නේ ඒ අවුරුද්ද ඇතුළත 133 රටවල් කම්පීට් කරනවා ඩේවිස් කප් මේකට. ආ
හරි එතකොට දැන් ක්‍රිකට් වර්ල්ඩ් කප් එක බලමුද රටවල් 20යි දැන් උඩම 20යි අපි ක්වොලිෆයි ඔක්කොමත් ගත්තොතේ දැන් ගිය අවුරුද්දේ වර්ල්ඩ් කප් එකේ ගිය සැරේ ගියේ 10යි ඉතින් එතකොට මම දැන් අපිට පෙන් අර කම්පිටිෂන් එක දැන් ලංකාවේ හරි දැන් ටෙනිස් කියන්නේ එච්චර ප්‍රසිද්ධ ස්පෝට් එකක් නෙමෙයි මොකද්ද ඔගේ ඒත් වර්ල්ඩ් වයිඩ් බැලුවොත් එහෙම හරි ඒෂියා වලත් දැන් වර්ල්ඩ් වයිඩ් බැලුවොත් ඒෂියා වලත් පට්ට ප්‍රසිද්ධයි ඉන්දියාව පොඩ්ඩක් තියනවා නේද ඉන්දියාව මචං වෙන හොඳම ලෙවල් එක කම්පීට් කරනවා ඉන්දියා වර්ල්ඩ් කියන්නේ ෆුල් වර්ල්ඩ් ලෙවල් එකේ කම්පීට් කරන රටක් ඉන්දියාව ග්‍රෑන්ඩ් ස්ලෑම් දිනපුවා තියෙනවා ආස් ඔලිම්පික් මේ ගෝල්ඩ් මෙඩල් දිනපු අය ඉන්නවා සානි මිර්සා ඉන්නවා ඊට පස්සේ මේ ලියන්ඩර් පේස් කියලා මන්ද මේ ඔලිම්පික් සිංගර්ස් ගෝල්ඩ් මෙඩල් දිනපු අය ඉන්නවා මට හරිද අපිට ඉන්දියාවත් එක්ක හැප්පේ නම ඉතින් ඒක අපි ඕන ස්පෝට් එකේ ඉතින් ඉන්දියාවත් එක්ක හැප්පේ නමනම ද ඒක ඔව් ඒක හරි නෑ මං කියන්නේ ඉන්දියාව ඔච්චර දැන් අපි හිතනවා ක්‍රිකට් ඉන්න ටෙනිස් නැති වෙනවා කියලා බෙස්ට් එක්සැම්පල් එක අපි ඒ තත්ත්වයට යන්න බැරි වුණත් ඔය කියන්නේ පොටෙන්ෂල් එක තියෙන අපිට ඊට වඩා තැනකට යන්න. ඒක තමයි. අනේ අනිත් එක මසන් මේ ඔව් දැන් ගියා ගියා වරුද්දේ මේ මම sorry ICC එකේ මසන් රෙජිස්ටර් වෙලා තියෙන රටවල් 104යි. ඉන්ටර්නැෂනල් ටෙනිස් ෆෙඩරේෂන් එකේ රටවල් 100 211ක් රෙජිස්ටර් වෙලා තියෙනවා. දැන් ඔයි මම කියන්නේ ටෙනිස් ප්‍රසිද්ධ නෑ රටවල් කීයද දන්නේ? ඒ නෑ ටෙනිස් ප්‍රසිද්ධ නෑ කියලා කීර කතා ආගියුමන්ට් එක මම ගේන්නේ මම ඔය ටික. අනිවාර්යෙන් කියන්නේ දැන් ලංකාවේ top කවුරු හරි ඇත්තම කුමාර සංගක්කාර කිව්වා කුමාර සංගක්කාර දන්න රටවල් කියද ඒක තමයි දැන් ලංකාවේ හොඳම top ranking ටෙනිස් එකේ බිහි වුණොත් ඒක අනිවාර්ය ඌ රටවල් කීයක දන්නවද රටවල් කීයක household name එකක් එනවා ඒක තමයි අනිත් ඒ දේ මසන් සමහර විට අරවගෙනේ potential එක සමහර විට දකින්නේ යාර හර්ෂණ ගොඩමාන කෙනෙක් නේ ඇත්තම අවුරුදු 4ක් විතර මම professional යන්න ගිහිල්ලා try කළා එයාගේ අතින් විඳන් කළා එහෙම කීඩක හර්ෂණ ගොඩමාන වෙන රටක හිටියනම් ඔයිට වඩා තැනක් අනිවාර්ය මම කියන්නේ easily අනිවාර්යෙන්ම මසන් හර්ෂණ විතර නෙමෙයි ශාමල් ඒ ගොඩක් ප්ලේයර්ස් මසන් වෙන රටක හිටියනම් සමහරට ඒ තියෙන talent එකේ potential එක එක්කම නම් ඒගොල්ලන් වෙන level එකක ඉන්න පුළුවන් ඒකේ ලංකාවේ ඇති දැන් හොඳම උදාහරණ ශාමල්ගේ තුනේ මසන් ජර්මනි වල full time train වෙවි හිටියා O level වල ලංකාවට ආවා A level වල ලංකාවට ආවා ඉතින් අර ලංකා මයින්ඩ් සෙට් එක තියෙන මනම් අම්මලත් හිතන්නේ ඕලිව කරනවා නේ ඕලිව කරනවා ඉතින් එතනින් යහට ඉවර කරේ මොකද එයා මේව සීන් එකක් තියලා දැන් ශාවල්ලු පුළුවන් වුණාට ගොඩක් ටෙවුන්ට එහෙම ජර්මන් වල ට්‍රේන් කරන්න බෑ බෑ ඉතින් ඒක තමයි මං කියන්නේ අන්න එක එතනින් තමයි ස්පොන්සර්ෂිප් කරන්දර එන්නේ මේ මම අපිට පොඩි පුෂ් එකක් ඕනේ ඒ දේවල් ඕනේ කියලා එන කතාව ඉන්නේ උතොන්ට තමයි එතකොට ඒ කියන්නේ එතකොට තමයි මේ ස්පෝර්ට්ස් ඉකනොමික් අපේ ටොපික් එකත් පැත්තට පොඩක් බර වෙන්නේ ඒ කියන්නේ දැන් මේකෙන් ස්පොන්සර්ස්ලට දෙයක් ලැබෙන්නේ නෝනේ ස්පොන්සර්ස් එකෙන් ප්ලේයර්ස්ලට දෙයක් ලැබෙන්නේ ඒක ඒකට එන්න හොඳම එන්ට්‍රි වෙන පොයින්ට් එක තමයි ඔබේ අයියා ඔව් ඔව් අම්පේනේ මචං ඔව් හැබැයි උඹට වෙච්ච එක්ස්පෝෂර් එක අයියට උනේ නැති සීන් එකක් තියෙනවා අනිවාර්ය අනික එහෙම නෙවෙයි දැන් නෑ ඇත්තද ඇත්ත කතාව මචං කියන්නේ ඉන්ටර්නැෂනල් අම්පේ ඉන්ටර්නැෂනල් ප්ලේයර් ඇත්තරම දැන් කුමාර් ධර්මසේනට තියෙන එක්ස්පෝෂර් එක දැන් ඉන්ටර්නැෂනල් අම්පේ කෙනෙක් කියන්නේ මචං ලේසි නෑ නෑ අනිවාර්ය ඒක මේ 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 මන්දර ලංකාවේ කීයක් ඉන්නවද දන්නෙත් නෑ. ඔව්. හරිද? එතකොට මේ අර ගොඩක් එවුන් හිතනවානේ මේ ස්පෝට් එකක් කරාම යන්න පුළුවන් එකම තැන ස්පෝට් කියන්නේ ඒ ක්‍රීඩාව කරන මනුස්සයා වීම පමණයි කියලා. එතනින් එහා පැත්තේ ওই ස්පෝට් එක ඇතුලේ කොච්චර බ්‍රාන්චස් ඉවරනවද? එක ස්පෝට් එක කොච්චර බ්‍රාන්චස් ඉවරනවද? දැන් මම අර කලින් කියපු කතාව 96 වර්ල්ඩ් කප් එකේ ඉඳලා ලංකාවේ කීයකට ජොබ් හම්බුණාද? ලංකාවේ කෝචස්ලා කීයකට ජොබ් ඇසිස්ටන්ට් ක්‍රියර්, ග්‍රවුන්ඩ් කියුරේටර්ස්ලා, ස්ටැටිස්ට් මාකට් එක පට්ට ලොකු වෙනවා. අඩුම තරම් ලක්ෂයක් විතර ක්‍රියේට් වෙනවා. ඊසිලි. නේද ක්‍රිකට් තිබ්බේ නැත්තම් ලංකාවේ ජොබ් කියන්නේ නැද්ද දැන්? අන්න එකයි. ඔව් දැන් මේ වහලා තිබ්බ ටිකේ මොනවා කොච්චර උණු වෙන්නේ? කොච්චර නේද? ඒ කියන්නේ දැන් හිත ඒක තමයි කියන්නේ. අපි අර ඉකොනොමික්ස් ගැන ලොකු දැනීමක් නැහැ. අර තියෙන ලොජික් එක මචං. ඒ වගේ ස්පෝට් 10ක් ලංකාවේ ඇතුලේ ක්‍රියේට් වුණා නම් කොච්චර ජොබ් නෑ ඒකට ඒකේ මේන් මේක මසන් මේ දැන් මම දකින විදිහට දැන් අපි අපිට ඉස්කෝලෙන් සහ මට හිතෙන සමාජයෙන් අපිට දැනෙන දේ දෙන ඔළුවට දෙන පණිවිඩය තමයි ස්පෝට් එකක් කරනවා නම් මසන් අපි යන්න ඕනේ ඒ ටීම් එක රෙප්‍රසන්ට් කරන්න වුණ නැත්නම් අපේල් ෆේල් දැන් හොඳම උදාහරණ ඉස්කෝලේ මම ටෙනිස් දැන් පේරන්ට්ස්ලා දැන් තියෙන ප්‍රශ්න තමයි මම ළමයව ට්‍රේනින් යවනවා ටීම් එකකට අවුරුදු දෙකක් විතර බලන සිලෙක්ට් වෙයිද කියලා සිලෙක්ට් වුණ නැත්නම් ස්පෝට් එකක් නවත්තලා යනවා මෙනේ මම මචං දැන් උඹ කිව්වා මම උඹ දන්නේ උඹ දන්න කාලේ මම එහෙම ලොකු ප්ලේ කෙනෙක් මම ප්ලේ කෙනෙක් නෙමෙයි නේ මම නෝමල් මම එහෙම කිසිම නැෂනල් ලෙවල් එකේ හිටපු කෙනෙක් නෙමෙයි ඒතර හොඳම උදාහරණේ මම ටූර්නමන්ට් එකක් මම පටන් ගත්ත එක වසරෙන් කියමු ඒතර මට අවුරුදු 7ක් 8ක් කියමු ඒතර මම ටූර්නමන්ට් එකක් හරියට දෙන්නේ අවුරුදු 15 16 විතර ඒතර මම අවුරුදු 8ක් විතර තිබිලා දිනන ඉන්ටර්නස් ඉන්ටර් ස්කූල් විතරයි වෙන ප්‍රයිවට් ටූර්නමන්ට් මුකුත් දිනලා නැහැ. ඒතර මගේ අම්මයි තාත්තයි හිතුවනම් මසන් මේක නම් තේරෙම නැහැ වෙලාව තපාද ක්ලාස් යවන්න පුළුවන් මේ ටික පොඩ්ඩක් නවත්වලා දාමු කියලා මේ මුකුත් නැහැ. අන්න ඒක අපි දකින්න නැති පොයින්ට් එකම. ඒතර ඔතනට එනකොට අපි හැමතිස්සම පේරන්ට්ස්ලායි ඉස්කෝලවලුනේ ඔළුවට දෙන දේ තමයි ටීම් එකකට සිලෙක්ට් වුනේ නැත්නම් නැෂනල් ගේම් එකට තමයි පට්ට ෆේල්.
ෝට පරාක කාල පර සල්ලිය පර ක්ම පර ඒත් ඒක නම මන පොයින්ට ඇත්තම කතාව අපි දකින්න මේ ස්පෝර්ටිං අදවා කියෝගීසල්ල මේකින් කොච්චර බ්‍රාංචස් තිීන එකනේ මද මගේ අය මන හොඳ මුදහන්න අය ඉන්ට්‍රශන් රෙට්‍රිගෙන අම්පාරින් කරන කරන ඉතින් එතකට ඉතින් අපි ඒක ටිකක් කරත්තමද නම ඉන්ට්‍රශ අම්පාරින් කල යුත් තින කිය. ඒ අම්පාරිග හම මේ සල්ලිහන්න පුළුවන් ඇනලිස් ඇනල එකරම අන ඉල්ලඟට ඇනලිස් ෆිසිෝ දර ිසිෝ ඊට පස්සේ මල් මැනේජ්මන් පවතියන කෝචස්ල කෝචස්ල ලංකාවේ දැන්ට තිනිස් මේ මාකට ගැනත කෝචස්ල ගැන්නත් හොඳම මේ පොෆිසිල් ට කරේල හර එතවට ඒක ඊට පසි අදම හොඳ මුදහන්න කිවත්තේම ඔය ජෝස මරිනයෝක ඉන්න මසන් ඉංගලන් ෆුට්බෝල් ඉංගලන් සහ ඔය ස්පේ යුරෝපල ෆුට්බෝල් ටීම් කෝච් කරපු යම් හොඳම ලෙවලේ කෝ මැනජගෙනෙක්කිද සලකනගෙන එයා කියනමස ඉන්ටර්මයක මම කවදාවත් පිච්චකටම ටෙන ම ක්‍රඩා කල අවු දහන්තර ම ෆුට්බෝ ගැහවා මට තිරන්න මේකන මක ටැලන්ට එක මක තාත් කෝච්න ම එතර ෆුට්බෝ අතරම කෝච් කරන ගැ අවු ො තිරන කෝච් කෝච් ලංකාව කවදමතන් එහම තිසේකරන කවද ඌ ඒක ගැන ගෙනෙන ූ ස්ටඩී කරලා ඇති ඉති ම කිය ෝචින් කියන්නේ ඔට ඩන් හැබි බෙස් ලේට න ලේට කෝච් කර හොඳ මුදාන්නේ බෙස් ලේස කො ඒ මතන් වෙනමට ලේ කරනවාගේ ටලන්ට කත්තම කෝච් කරනග මොක ඒකට වෙනම ස්ටඩී කරන්නන දේව ලිගෙනගන්න ඕන ඉර පස හිතන්න ඕනකොට ඒකන මදන්නේ තනික මෙන්ටල් මේක ෆිසිකල කෝච්ච හොඳ ට කෝච් කනෙට යන්න ස්ටජී ඉති ඒදේවල් එතකොට අන්න අපි දකින්නේ අපි හිතන්න ටීමට ආවාටයක් ඉගෙනගන්න බරනවා පාඩංගටි කරනවා එකරනවා සෙල්ලංක ඉන්නපා ඔන්න ඕකේ ද ඔබේ අය ටෙනිස් ගැවන ඒ අය ටෙනිස් ගව ඉදන්න ඒ අයට මේ සෙට්ටුනේ අම්මට මේ කරියගත් කියගේ බැරිලා ටෙනිස් ගව නැතව සට ගෙන ස්පෝට්ට කරනගේ වැදගත්ත වගේ අ කරන්න ඕනේ ඒගම මුලට දෙන්න හරි උබට මේක ෆෙල්ලු නො ඔහ දෙර දෝක්ෂන අනිතක ජීවිතය කියන්න මතන් කරන හැමදීම දක්සුල් වෙන්න මොදකර අපි විභාග කොච්චරලිව අපි හැම විවාගරම ලක අනුට සුටිගන්න ඒ අනිත්තක එකක මනුස් අනිතාව මේන් පොයින්ට ඇත්තම එකක මනුස්සයමත පීක්වෙන කාල වෙනස් සමහරකටේ පුඩිවාසිම් පීක්වන සමාරකටිය පරක්කුල පීක්වන සමාරකටිය අවු තිහතලේ තමගේ කරී කතාගර මනිසු තින් හයවාර චන්දරත්ත කියල සජෙන්ටෙන්ලුක දාතරද ගාන ඔවු සංගක්කාර අවුදු විසිය කරනක මිනිට හිතාගන්න මොනාද කර ඒකනම අන්න ඇති ඒකනම මංගේ නති ය මිස් බවල්ලක් තිස් පහර වැඩන්නම යි මයිකාසි ජර ඕවතම පොෆෙක්් එක්සම් ද අපි වෙලාද ස්කෝලවල ටීම්වල ඕ කවදවත් කිල දෙන්න අපි කියන්නේ අවුරු දෙක බන්න මේකරට අනතන ඒවක නොලක ැගෙන ඔය සල්ලිය පාද කාල වැන්න ඒතන වැරද්දක් ගැන ඒක මචන් මම දකින්නේ ඇයිඒ පලේට අම් පේරන්සට කියන්න බැරි හරිවා ටෙනිස් ගහන්න දම ටෙනිස් අවුද දෙකව තිලෙක්ටන හරි ඒකට බියදංකන සල්ලි හරි අඩු කළ කාලය අඩු කළ හැබේ ක්‍රීටාව ඉන්න දෙන්න ඕන මසඥා ඒක ඉන්දීමෙන් එයා සමට වෙන වනිකක් මෙම ඒ පලයා කැම තිනත්තා හරය පලේ කියන මට ෙල්ලකට මටම මේ තිරන ති හ පුස් කල න්න හැබේ ඒ පලේට ඉන්ට්‍රස්ට හැබේ හොඳ ක්‍රඩා කර නැත්ත අනිවාරයෙන් පොරමතම් වෙන මොක්හරි විදිිය හොයාගන්නවා මතම ඒක අනික සීනක තියෙන පොඩියෝ අපේ අපි පොඩි කාලෙත් තැන් වගේ නැතිවනට බහුතරයට යන්නේ වන්නොදියද ඔව අහරද හැබැ ඒක හෙන වැරදින ඔව දැන් ගෙවල්ලින් කියැන් ක්‍රිකට්ටල පුෂ් කරම් පසේ ම කියන මේ විභාග පාසෙන් වරන ක්‍රිකට් ගහ නිසා ඒ ඒක්ස්කස් එකට අම්මල පය වන්නේකම ඒකතම කියන්න අම්මව කැමති නෑන වච ගැන දෙකම කැන දෙකම කරගන්න එක ජීනිියස් නෙවෙයි නෑනෑ සමාට ස්මාර්ට් පින් නොනම එකන මේ ම මද කවද පන්දි පලනය වෙච්චක් කන්නෙමි හත් ම මේ හම හින්නම ස්මාර්ට් ඩෑල්ල ගන්නෙමි හැබේ මහන්සේන්න පුළුවමට ම දෙයක් ඇචීව කරන මහන්සේ නද එකට එකට සර්ටන් අර ර්ක් ලෝ ක්ස මෝඩිවේශන තිරනම ලන්න තිය හ එතකොට දැක් අන්නකද අපි දකිනවන මේ මෙයා ස්පෝට නතු මෙයා මේ හෙන ස්මාර්ට් කෙනෙක් වෙන්න ඕන මේ විභාග පාසක අනිත්‍යතමයි මේල්මක ගෙදරින් දෙෙන ඉම්ප්‍රේෂණ එකමද මට ගෙදරින් කොයිවිල දුන්නෑමද ඉම්ප්‍රේෂ එක ආවායි ඉගෙනගන්න ඕන්න ටෙනිස් අවත්තන් සම්පූර්ණ හරවාහෙන ස්ටඩිස්සික් කරය මගේ අම්ම ම යුසිරන මත පට්ට කැත්ත හිටෙන කව යුසිර අනයකට මාරස හැබේ කවම දවක් මත මට කියලන ඔය ටෙනිස් නවත්තල මේ යුසිරන් පාල කරන්න කව දාවත් කියලනෑම මොක අම පොඩිස පුෂ දන්න වාහ ටෙනිස් නවත යුසිරන් පාලන් කරන ම මත්තක අර ක්ෂසක පලවනේ
හැබැයි ගෙදරින් මම මොටිවේෂන් එක දෙන්න පුළුවන් නම් ඔයා දෙකම කරන්න හරිද ඔයා දෙකම කරන්න එක්සෑම් තියෙන කාලේ පොඩ්ඩක් ටෙනිස් අඩු කරන්න අනිත් කාලේ ටෙනිස් වැඩි කරන්න පුරුමන් සිනා ටෙනිස් වැඩි කරන්න ඒ ඒ ඒ මෙන්ටැලිටි එක දෙන්න පුළුවන් නම් මම මේක එලා දින අම්මලා බයයි ඔක්කොම කලින් මු ෆීල් වෙයි අනික ඔය ස්පෝට් එකත් එක්ක වෙනස් වෙනවා දැන් ඔය ක්‍රිකට් කියන එක ගත්තොත් එහෙම මචං ෆස්ට් 11 ගහද්දි සතියේ දවස් 5ක් විතර තියෙනවා අනිවාර්ය අනිවාර්ය ඊට පස්සේ එතකොට ටයිම් එකක් ඇත්තරම නැහැ ඉතලා එන්න තමයි එහෙම යන්නේ ඒක නෑ කියන්න බෑනේ මං අර පොලා අයියලත් එහෙම සචිනත් කියන එක නේ ඒක ෆස්ට් 11 උත් ගහුවානේ කියන්නේ මිස්මැච් ගහලා යන්නේ ඒක ඒ ඒක අර මේ ගොඩක් මොකද කියන්නේ මැජොරිටි එකට හැන්ඩල් කරන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි නෙමෙයි නෙමෙයි හැබැයි දැන් අන්න ඒක දැන් ඒක ඔළුවට දාන්න හේතු වෙලා තියෙන ලංකාවේ ප්‍රොෆෙෂනලි ඒක ටෙනිස් මොකක් හරි ස්පෝට් එකක් කරන්න බැරි නිසා බැරි කියන නිසා ඉතින් කියන්න වෙනවා අකමැත්තෙන් කරන ඔය ස්ටඩිස් කරන්න කියලා අන්තිම මං කියන්නේ এডুকেෂන් එක කියන එක මම ජීවිතේ මොන දේ කරත් ඕන දෙයක් මං කියන්නේ විභාග පාස් වෙන්න ඕනේ කියලා මිනිහට නොලෙජ් එක සස් ස්මාර්ට් වෙන්නේ දැන් අපි ඔයක ප්‍රසිද්ධ ක්‍රිකටර්ස්ලා කියන දකින්න මම এডুকেෂන් එකත් එක්ක ආපු ක්‍රිකටර්ස්ලායි නිකන් ආපු ක්‍රිකටර්ස්ලා එකතු වුණාම අපිට තේරෙනවා කරියර් එකක් විදිහට මිනිස්සු උඩට එන්නේ පොඩි এডুকেෂන් එකක් තියෙන්න ඕනේ තියෙන්නේ තමන් කොහොමද ෆිනෑන්ෂලි මැනේජ් කරන්නේ මේ දේවල් හැමදේම වෙන පොඩි এডুকেෂන් මම කියන්නේ මේ ඕලෙ ලෙවල් පාස් වෙන එක ඒ ගන්න එක නෙමෙයි এডুকেෂන් එක කියන එක මම පාටි පොත්පත් කියවීමෙන් දැන් ලැබෙන දැනුම ඉතින් ඔන්න ඔය දේවල් නිසා තමයි මම පොඩි පොඩි හේතු මං කියන්නේ මේ ලොකු දේවල් නෙමෙයි දැන් අර ඔයගේ අපේ කරියර් එකට එනවා නම් දැන් හොඳම උදාහරණය මම දැන් ඔය ආටිකල් එකක් කියවද්දී දැකද ටෝර්නමන්ට් එකක් ඕගනයිස් කරොත් ඒකෙන් එන කරියර් මේ කරියර්ස් එක මොකක් ලංකාවේ ටෝර්නමන්ට් එක දිනක හොටෙල්ස් එනවා මම කාරෙන් මේ රෙන්ටින් එනවා ඕඩියෝ වීඩියෝ ඊට පස්සේ තමනවා මේ මේකේ මම බලන් ආවා ඊට පස්සේ ෆ්ලයිට්ස් ෆ්ලයිට්ස් ඊට යුනිෆෝම්ස් යුනිෆෝම් හදන ඒවා ඉක්විප්මන්ට්ස් ඇඩ්වර්ටයිසින් ප්‍රින්ටින් ඔය මචං ඔය කරියර්ස් ඔක්කොම ටික දැන් හොඳ මුදල් ලංකා IPL එකේ මේ LPL චෙක් ගාද්දි මචං අර පේර විකුණන අංකල්ලා කී දෙනෙක් ඉන්නේ ඉතින් ඔන්න ඔය ඔය කරියර්ස් මචං ඔය හැදෙන්නේ අපි මේ ලොකු එකේ ඉඳලා පොඩි එකට ආවොත් එහෙම ඉතින් ඔන්න ඕක තමයි ස්පෝට් එකක් සමාජයට ගේන්න පුළුවන් දේ අපි හිතන්නේ මොකද්ද මේ ස්පෝට් එකෙන් කරන්න පුළුවන් කිසිම තේරුමක් නැහැ ඒක මචං කරියර්ස් තව 20ක් 30කට එවනීම එක හදන එක ටූර්නමන්ට් එකක් මෙයා ඔව් එක ටූර්නමන්ට් එකක් ලංකාවේ එක ටූර්නමන්ට් එක ස්පෝට් එක එක ටූර්නමන්ට් එකක් අර මචං ඔස්ට්‍රේලියා යාලා මර කියන්නේ සෑර ගරුතේ උන්ගේ ස්පෝට් හැම එකම ලස්සන්ට වැඩි වෙනවා දැන් ක්‍රිකට් උනත් බලපංකෝ ටෙස්ට් මැච් එකක් ගහනවා ඒක දවසේ එදාම හවස ගහනවා බිග් බෑෂ් දෙක හරිද ඒ උන් රයිවලරි හදන එක 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 ඊට පස්සේ ඒ ඔස්ට්‍රේලියා ඒක තව මැච් එකක් ගහනවා ඒක මචං කියන්නේ මේ කී දෙනෙක් අනේ ඒක ඒකේ අනිතක මේන් එක තමයි මචං ඔක ඕන ස්පෝට් එකක් මාකට් කරන විදිය හරි දැන් දැන් ඔස්ට්‍රේලියා ක්‍රිකට් මාකට් කරන ඉන්දියා ක්‍රිකට් මාකට් කරන විදිය ඒක මනම් උන් වෙනම හයිප් එකක් හදනවා දැන් ඉන්දියා ඔස්ට්‍රේලියා ටීම් එක ටුවර් එකක් එනවා නම් ඒක නිකන් ලංකාවේ අපිටත් තේරෙන අම්මාසිර ඉන්දියා ඔස්ට්‍රේලියා ටුවර් එකක් එනවා මේක මොකක් ගේමක් තියෙන හිම කියලා ඒක තනි කරම නම් මාකටිං මාකටිං මීඩියා එක කරනවා ඒක නම මචං මැච් එක ගිහලා විනාඩි 5න් හයිලයිට් පැකේජ් එක ලස්සනට දාලා අපේට දවස් ටයක් ගියක් දාන්නේ අර අර ඉතින් මචං YouTube එකෙන් වීඩියෝ එකක් විනාඩි 10ක වීඩියෝ එකක් දැම්මොත් මොකක් කීයක් බලනවද කියලා කියමු මම දැන් බලන්න පුළුවන් දෙන්නේ හයිලයිට්ස් ඔක්කොම මචං YouTube ඉතින් ලංකාවේ ක්‍රිකට් ඔෆිෂල් පේජ් එකට පුළුවන් නම් මම ඔය විනාඩි 10 වීඩියෝ එක එඩිට් කරලා දාන්න. අනේ ඔබ බලලා දෙනවද ඔස්ට්‍රේලියාවේ අර YouTube වීඩියෝ තියෙන ප්ලේස් ලයින් ගන්නවා who is the teacher's pet අර මේවා ජර්නි එක ගැන කරන ඩොකියුමන්ටරිස් එහෙම ඔය කැම්පේන් එකක් මම ඒ කියන්නේ මෙහෙම ප්ලේවති ලංකාවේ ඉතාලංගෝ ලසිත් මාලිංගෝ තියා නේද ලසිත් මාලිංගේ ඩොකියුමන්ටරි එකක් ගහලා ශ්‍රී ලංකා ක්‍රිකට් වලින් කොච්චරක් හොයන්න පුළුවන් ඔය අන්න ඔය ඔය අපි දැන් මේ ක්‍රිකට් ගන්නෙ මම මේක මේන් අපේ ලංකාවේ ස්පෝර්ට් එක නිසා ඉතින් ඔය දෙයිම අනිත් ඕන ස්පෝර්ට් එකක් මම මේවා ඕන උඩ තරකට ගේන්න පුළුවන් මැච් එක කියන්නේ එක රෙවෙනියුම් එකක් විතරයි ඉතින් හොඳම උදාහරණ දැන් පපර එක ගන්නකෝ අපි මේ පපර එකේ මචං මේ සයිට් එක තියෙන්නේ ස්පෝර්ට්ස් නිසා ලංකාවේ ස්පෝර්ට් එක නිසා අනිත් එක පපරේ ලංකාවේ රග්බි රග්බි මේක ගන්නකෝ හරිද වෙනම මාකට් වෙල් ලෙවල් එකේ ගිනාන මචං හැම හැම ස්කූල් මැච් එකම හරිද හැම ස්කූල් මැච් එකම ලයිව් වෙනනවා අන්න ඒක රග්බි එක නම් හොඳට ගන්නවා හයිප් එක හදලා ලස්සන වැඩේ කරනවා ඉතින් මගේ යාළුවෝ ඉන්නවා මචං ඕන තරම් ලයිව් බල ස්කූල් මැචස් ලයිව් බලනවා මචං පපර එකේ හරිද ඉතින් ඒ වෙනම වෙනම හයිප් එකක් හදුවා මේ ලංකාවේ ඒ කියන්නේ ස්කූල් ක්‍රිකට් වලත් ඒක තියෙනවා ඒ කියන්නේ ස්කූල් ලෙවල් එක පට්ට හයිප් එකක් තියෙනවා ඒක උඩට ආව ගමන් නැති වෙනවා ඉතින් ඒ වෙලා තියෙන්නේ මචං දැන් ඔය පපර එක හැදුවේ වෙනම මේ මාකටිං මේ වගේ දැන් පපර එක නිසා ඒකේ ඇඩ්වර්ටයිසින් ඒකට එන මේවා ඉතින් එතනින් මම වෙනම රෙවෙනියුනේ
හරි පපරේක ලංකාවේ තනිකර උඩ දැනකට ආවේ මම දැකින විදිහට ලංකාවේ ස්පෝර්ට්ස් නිසා. ඉතින් ඒක උන් වෙනස් විදිහකට කොලිටි ෆොටෝස් මතන් වෙනම කොලිටි ලෙවල් එකකට ගහලා ඒ දේවල් උන් කොලිටි කර කර. ඉතින් එහෙම කරාම ඕන ස්පෝර්ට් එකක් ඔන්න ඔගේ මාකට් කරන්න පුළුවන් නම් මට. ඒ ඇසෝසියේෂන් එකෙන් පුළුවන් මාකට් කරන්න. උන්ට මතන් ඔෆිෂල් YouTube page එකක් හදලා YouTube මේ social media මේකක් හදලා තමන්ගේ players ලා මාකට් කරාම මිනිස්සු දැනගන්නවා මතා මෙහෙම ස්පෝර්ට් එකක් තියෙනවා. ආ මෙහෙම උන් ලංකාව විඳලා තියෙනවා. මතන් කැරම් වෝල් නම් උන් ලංකාව විඳි හිටියද? කවුද කීයෙන් කී දෙනා දන්නේ? ලස්සනට කැරමුණක් පෙන්නන්න පුළුවන්. මම අනිතක උගේ achievements එක. ඉතින් world number 1 වෙනවා කියන්නේ ඕන දෙයක් මම කියන්නේ. يعني ඉන්දියාව කැරම් crazy රටක් ආ. මම දන්නේ ඉතින්. ඉතින් එච්චර population එකත් එක්ක අපේ නෑ අනිතක මම කියන්නේ මම කියන්නේ ඕන දෙයකින් තමන් කරන ඕන දෙයකින් world number 1 වෙනවා කියන්නේ ඒ කියන්නේ achievement එකක් නේ මම. ඉතින් ඒක market කරන්න පුළුවන් වෙන්නේ පැයි. අනික තව එකක් තියෙනවා ඒ analyst පඬිත්ලා ටික දැන් ඉංග්‍රීසි වල ඉන්නවා මයිකල් ඇතටන මයිකල් දැන් ලංකාවේ මත හිතාංග හොඳ cricket brains තුනක් අරගෙන ශ්‍රී ලංකා cricket එකෙන් ගහන video හැම match එකකටම කලින් මොකද්ද අපේ analyst දැන් ඔය ඇත්තරම මේ කලින් ශ්‍රී මහල්ලා වගේ කට්ටිය ක්‍රියටිලිස් කරන්නේ ඒක ඉතින් ඒක මේ බෑග්ග්‍රවුන්ඩ් එක අපේ ඉතින් මෙටි මචන් නොලෙජ් එක උඹලට තියෙනවා බිග් බෑග් ගහලි වල ඒ නොලෙජ් එක ගහන්නේ මම වැරදියට කියනා නෙමෙයි හරි ඉතින් මේ වෙලා තියෙන්නේ මම දැන් ඒකට හරි ඔඩියන්ස් මාකට් එකක් නැති නිසානේ ඉගෙන ඒක හරියට ක්‍රියේට් කරලා නැති නිසා මේ දේවල් ඉතින් ඕවත් ම අන්න ඔය ඔය ප්‍රසෙන්ටින් ඕවත් මම දැන් කරියස් කමෙන්ට්රි හරි ඔවා මසන් කරියස් ඉතින් ඔන්න ඔය දේවල් අපි දකින්නේ මේ පටු අපි ඉන්නේ මසන් හැමෝම බොහොම පොඩි ෆ්‍රේම් එකක් ඇතුලේ අපි එකෙන් එළිය දකින්න කැමති නෑ අපි කියන්නේ ස්පෝට් එක කරා ආච්චර මේ ස්පෝට් එක ඇච්චර ප්‍රසිද්ධ නෑ මේ ස්පෝට් එක ප්‍රසිද්ධ මේක හොඳ නෑ අර එහෙම ස්කෝල් ලෙවල් එකේ කරාම ඇති ඉතර ඉතින් එහට ඉගෙනගෙන රස්සාව කරා දොස්තර කෙනෙක් ඉංජිනේර කෙනෙක් කරනවා දැන් පොලිසි මේකර්ස් ලා වුණත් ඉතින් ස්පෝර්ට්ස් කෙනෙක් තනිකර සල්ලි වේදම් කරන එකක් විතරයි ඉතර ඒකේ උන්ට පේන්නේ ප්ලේස් ස්ටඩි වේදම් කරන එක ෆිසියත විතර ගාණක් දෙන්න ඕන උන්ට අරවා ගෙවන්න ඕන හොඳ මූදානේ ගොඩක් ඇසෝසියේෂන් වලින් දකින්නේ මම මේකට වේදම් කරන එක පට්ට පාඩුයි කියලා එහෙම නෙමෙයි ඒක පාඩු වෙන්න පුළුවන් හැබැයි මම ඒකට අනිත් පැත්තෙන් ඉන්කම් එකක් ගන්නත් පුළුවන් නෑ ඉතින් මචං මුම්බයි ඉන්දියන්ස් කොහොමද දුවන්නේ කියලා අර ෆුට්බෝල් ටීම්ස් කොහොමද දුවන්නේ කියලා ඒක තමයි සේම් තින් එකම කතන්දරේ හොඳ ලෙවල් එකකින් කරනවා හොඳ ඒක තමයි හොඳ උදාහරණයක් වෙනවා මම මුම්බයි ඉන්දියන්ස් මේ YouTube page එක like කරන දවස ගානේ videos දාන දැන් මේ IPL එක ඉවරලා දැන් මාසෙකට විතර ගිහිල්ලා හරි තාම video birthday party wish කරලා දාන අරක දාන මේක දාන highlights දාන ඉතින් මම ඒ උන් update ශර්මාගේ wife ගේ birthday එක wish කරලා මුම්බයි ඉන්දියන් page එක කියලා හරි ඉතින් ඒ වෙලාව තියෙන අපේ audience එක පිට යන දෙන්න දු capture කරලා තියා ගන්නවා ඉතින් ඔන්න ඔය comments ඔය බොහොම ඕකට මම මේ degree ඕනේ නෑනේ degree ඕනේ ඔය දේ දැක්කනම් වෙන තැනක මට ගියන් ලංකාවක implement කරන්න බැරිද ලංකාවේ tier A tournament එක දෙන්න බැරිද ලස්සනට මම ඊයේ පෙරේද දැක්ක practice match එක දෙනවා මම නෑ ස්ටයිගේ ස්ටයිගේ ඉන්දියා ඕස්ට්‍රේලියා practice match එක දෙනවා commentators සදා ඉතින් ඒ වගේ level ඉතින් ඔන්න ඕක නිසා තමයි මම මේ sports උඩ level එක තියෙන්නේ අනේ ඒතකොට තමයි මචං අර දැන් ඔබ ස්පෝට් එක රිලිජන් එකක් ඉන්නේ ඔය ඔක්කොම එකතු වුණාන් පස්සේ. ඔව් අනිවාර්ය. අනිවාර්ය. දැන් මිනිස්සු පිස්සෙක් දැන් බලන්න මේකේ මේ ඒකට ඇඩික්ට් වෙන්නේ. ඇත්තටම ස්පෝර්ට්ස් වලට ඇඩික්ට් වෙන එක ලොකු දෙයක් වෙන වල ඇඩික්ට් වෙනවා. අනිවාර්ය. මේ දැන් සමාජ ජීවිතයත් එක්ක. ඔව්. හරිද? ඒතකොට ස්පෝර්ට් වලට ඇඩික්ට් කරගන්න හැමතිස්සෙම ඇඩික්ට් කරගන්න මචං හොඳම උදාහරණේ තමයි මාර්කටින් ටෙක්ස් පාවිච්චි කරන්නේ. අනිවාර්ය. ඉතින් ඒකයි. දැන් මම තව ආටිකල් එක දැකපුවා තමයි මචං අපි ස්පෝර්ට්ස් ඉකොනොමි ගැන කතා කරන නිසා දැන් ලංකාවේ වැඩිම රෙවෙනියු එකක් ගේන ස්පෝර්ට් එක තමයි ක්‍රිකට්. ඊට පස්සේ අඳුරගෙන තියෙන මචං ෆුට්බෝල්. ඊට පස්සේ රග්බි ඊට පස්සේ හොකි ඔය තමයි ෆුට්බෝල් මත ෆෑන් බේස් එකක් ඉන්නවා අපි දන්නේ නැද්ද දන්නේ නැහැ හරි ඒක වෙනම ෆෑන් බේස් එකක් ඉතින් ඔන්න ඔය ඔය ස්පෝර්ට් හතර එතකොට ඔය ස්පෝර්ට් හතර මනම් මේ බිලියන්ස් වලින් රෙවෙනියු ගේන්නේ ලංකාවට හරි ක්‍රිකට් ගේන්නේ බිලියන්ස් වලින් අනිත් ඒවා ලංකාවේ රුපියල් මිලියන්ස් වලින් මේ රෙවෙනියු ගේන ස්පෝර්ට් මම ඒක මේ මට විනාඩියක් දෙන්න මම ඒක බැලුවා මේ එතකොට ඉතින් එන්නේ ඒ ලෙවල් එකේදී මෙදී ඔක්කොම ටික කම්බයින් වුනම 8.5 බිලියන් හරිද ශ්‍රී ලංකන් රුපියල් හරිද ඊට පස්සේ ක්‍රිකට් ගේනවා ෆුට්බෝල් 300 මිලියන් ක්‍රිකට් 6 බිලියන් රග්බි 100 මිලියන් ගේන ඇනුවලි මේ ඉතින් මේක තමයි ලංකා විකෘමික හදන විදිය ස්පෝර්ට්ස් වලින් තමයි හරි ඔය ගේද්දි හිතමු ක්‍රිකට් වලට එද්දි හැංග මේ හඳුන කැරටි මොකද නැද්ද ක්‍රිකට් වලට එද්දි කොහමද ටූරිසම් නැගින්නේ ඔය ඔය 6 බිලියන් එකට ටූරිසම් කැරලා එකතු වෙන්නේ නැහැ නේ හරිද අන්නේ එයාලයින්ස් කරපු හොයපු ගාන එකතු වෙන්නේ නැහැ නේ අර කොච්චර මිනිස්සු ලංකාව ගැන අනිත් එක දැනගන්න එක ලෝකේ දැක්ක ස්පෝට් එකකින් මම පොඩ්ඩක් ලංකාව ගැන කිව්වම ඊට පස්සේ ලංකාව හොයනවා ඊට පස්සේ ටූරිසම් පැත්ත ලංකාව වෙනවා ඉතින් අර කබීබ් ගේ රට මොකද්ද දජගස්තාන් දජස්නව කරි රෂියා වල දින පොඩි රටක් මචං MMA ගන්න ඔව් කබීබ් කබීබ් මේ කියන්නේ ඒ රට දන්නේ තු වෙනනේ ඒක තමයි ඒ පොඩි දේවල් වෙලා තියෙන්නේ මචං ඒ ස්පෝට් එක නිසා මේ මිනිස්සු දැනගන්නවා ඊට පස්සේ මේ මිනිස්සු දැන ආ කබීබ් ගේ රට ඒ රට යන උන බලන්න කොහොමද මචං ඒ ස්පෝට් එක නිසා ඒ ඉකොනොමික් ඩෙවලොප් වෙන්නේ අර මැක්‍රෝ
ඉරිස් කවද මේ කෝණ මැග්‍රෙග කෝණේ ඉන්න මචං කොච්චර කෝපිරනවාද අයර්ලන්ඩ් ඒක තමයි එන්නේ ඒ ඒ අනිත් එක තමයි මම මං කියන්නේ ඕන දෙයක ඒ කියන්නේ මාකටිං කට්ටිය කියන්නේ ස්පෝට් එකක් කරනවා නම් අඳුර ගන්න ඕනේ මාකටබල් දේ මොකද්ද කියලා. දැන් බාස්කට්බෝල් නම් මසන් ඒ කියන්නේ හයි ස්කූල් ගහලා ප්ලේ කෙනෙක් එනකොට ඌට බිලියන් ගානක කොන්ට්‍රැක්ට් එක දෙනගෙන මසන් ඌ ඊළඟට ඉන්ජර්ඩ් වුණොත් ඌගේ කොන්ට්‍රැක්ට් ඌට ඒ බිලියන් ගානම දීලා ඌ ඉවරයි ඌගේ මුකුත් නැහැ. හැබැයි මිනිස්සු දන්නවා මූව විකුණන්න පුළුවන් එක කියලා. ලෙබ්‍රෝන් ජේම්ස් මසන් හයි ස්කූල් ගහලා එනකොටම ඌට බිලියන් ගානක නයිකි කොන්ට්‍රැක්ට් එක දීලා ඉවරයි ක්ලබ් එකෙන් දීලා ඉවරයි. ඒ අය දෙන්නේ මුව විකුණන්න පුළුවන් එක කියලා දන්නවා. ඒ ස්කවුටින් මම දැන් ලංකාවේ වෙලා තියෙන ඔය දේ දැක්කහම දැන් ලංකාවේ ප්ලේ කෙනෙක්ව දැක්කොත් හරි ස්පෝට් එකක් දැක්කොත් හරි ඒකට ඉන්වෙස්ට් කරනවා. අරුන් එහෙනම් අර නයිකි ගිහින් එපයි මේ කොහෙවත් ඉන්න ප්ලේ කෙනට අපි බිලියන් ගන්න දෙන අපිට පට පාඩුයි කියලා. හොඳගෙන ඒක නෙමෙයි මම. බිලියන් ගන්න දීලා උන් ට්‍රිලියන් ගන්න කොහෙනවද? මචං මයිකල් ජෝර්ඩන් මේ ස්පොන්සර් කරේ නැත්තම් ඒ කම්පැනිස් ටික ඒ මයිකල් ජෝර්ඩන් ඉන්න කම්පැනිස් වල වැලියු එක කොච්චර ඒක තමයි ඒක තමයි කියන්නේ. එතකොට දැන් ඒ නෑ අනිත් එක මයිකල් ජෝර්ඩන් මුලින් මේ කොන්ට්‍රැක්ට් එක දෙනකොට මිනිස්සු කිව්වොත් එහෙනම් ඔකට වේදන් කරන පටපාඩු ඔයගොල්ලෝ හෙන ලොකු ගාණක් දෙනවනේ මේ කොහෙවත් ඉන්න ප්ලේ කෙනෙක් එනවා කියලා. එහෙම ඒක මුලින් එක්ස්පෙන්ස් එකක් විදියට දැක්කොත් මසන් ජීවිත රෝදේ කරන්න බෑ. මුලදී සමාජයක එක්ස්පෙන්ස් එකක් වෙන්න පුළුවන්. හැබැයි ඒක ඉන්වෙස්ට්මන්ට් එකක් විදියට දකින්න ඕන. ඒකට ඉන්වෙස්ට් කරොත් හරියට ඉන්වෙස්ට් කරොත් පස්සේ රිවෝඩ් එක මසන් අනිවාර්යෙන් එනවා. ඔන්න ඔය දේ තමයි ලංකාවේ ස්පෝර්ට් වල දකින්නේ. දැන් ෆුට්බෝල් වලට මසන් ඉන්වෙස්ට් කරා. ඒ ඉන්වෙස්ට් කරනවා කියන මසන් හොඳ කෝච් කෙනෙක් ගේනවා. හොඳ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකක් හදලා, AG හදලා, හොඳ ප්‍රෝග්‍රෑම් එකක් හදලා, හොඳට හයිප් කරනවා මැච් එකක් හරි ප්ලේයර්ව හරි. අප් කරලා ගන්නවා මම. ඔය දේවල් කරාම සමහරවිට කෝස්ට් එකක් යන්න පුළුවන්. හැබැයි මසන් අවුරුදු දෙක තුනක් ඇද්දි ඔකේ රිසල්ට් එනකොට අර කෝස්ට් එක වගේ 10 ගුණයක් වෙලී ඉවරයි. ඉතින් අර IPL බෝඩ්කාස්ට් රයිට් මචං 300% වගේ වැඩි වෙනවා. ඒ හිතවංගෝ ඉතින්. ඉතින් ඒ මිනිස්සු කියන්නේ ඔය මේ ස්පෝර්ට්ස් හරි මොනවා හරි වේදන් කරද්දී කියන්නේ නේද මේක හෙන ලොකු වානක් අපි තේරුම් ගන්න නැහැ කියලා. ඒ වැඩ නෙමෙයි. එහෙම නෙමෙයි මම. ඕන දෙයක තමන් විදං කරනවා නම් තමන්ට ඒක අනිත් පැත්තෙන් හොයන්න පුළුවන් ඕනතරම් විදි තියෙනවා. විදි තියෙනවා. ස්පෝර්ට්ස් වලින් විශේෂයෙන් මොකද ඔය ක්‍රිකට්, බාස්කට්බෝල්, ෆුට්බෝල් වගේ වම නම් ෆෑන් බේස් එකක කියන ස්පෝර්ට්. ටීම් ස්පෝර්ට්ස් නෙවෙයි. ටීම් ස්පෝර්ට් නේ. එතකොට මිනිස්සු ගොඩක් බලන්න කැමති එහෙම ස්පෝර්ට්. දැන් ටෙනිස් වුණත් මම අත්තම කතාව හරියට මාකට් කරොත් හරිද ඕක මිනිස්සු ගාවට අරන් යන්න පුළුවන්. වෙලා තියෙන්නේ හරිය ප්‍රෝග්‍රෑම් එකක් හදලා ඒක හරියට මිනිසුන්ට දෙන්න ඕනේ මම. ඒකට දැන් චුටි සබර්බ්ස් වල මාකට් කරන්න ඕනේ. බැටික්ලෝ ටෙනිස් හොඳයිනේ මචං. අනිවාර්යයෙන්. බැටික්ලෝ වල චුට්ටක් මාකට් නෝ මට හිතෙනවා දැන් අර ඇත්තරම මේ නෝත් එවුන්ගේ ජීන්ස් තියෙනවා පට්ට අර එන්ඩියුරන්ස් ලෙවල් එකේම නැචරලි එනවා. නැචරල්ව. ඉතින් ඒ වගේ එකට ටෙනිස් පුරුදු කරා කියන්නේ. ඒක තමයි. ඉතින් අපිට බැටික්ලෝ දිනේෂ් කාන්තර කියන්නේ බැටික්ලෝනින් ආව ප්ලේ එකෙන්. ඉතින් ඒ වගේ මචං. ඉතින් එහෙම ප්ලේයර්ස් ලා දිනේෂ් කාන්තර ආව කරා. දැන් කෝචින් කෝචින් වලට ගිහිල්ලා ඉන්නේ මේ ඉතින් එහෙම ලෙවල් එකේ මසන් අපිට ප්ලේයර්ස් ලව හදන්න පුළුවන්. හැබැයි අපි දැනගන්න ඕනේ ඒ හරියට හදන ප්‍රොසෙස් එකක් තියෙනවා, ස්ට්‍රක්චර් එකක් තියෙනවා මසන්. අපි ප්ලේ කෙනෙක් ආවොත් කොහොමද ගන්න? ප්ලේ කෙනට අවුරුදු 3ක කොන්ට්‍රැක්ට්. මම කියන්නේ මසන් මේ ලක්ෂ ටෙනිස් දැන් ඉනිෂියලි ස්පෝර්ට් එකකට කොන්ට්‍රැක්ට් එක දෙනවනේ මේ ලක්ෂ 20-30 කොන්ට්‍රැක්ට් දෙන්න ඕනේ නෑ ප්ලේ කෙනට. අඩු ගානේ මාසලි එකට රීසනබල් ඇසෝෂියේෂන් එකෙන් කරපුවා නම් ඔයා ට්‍රැවල් කරොත් ඔයාගේ එක්ස්පෙන්සස් ටික අපි බලමු. එයා ලයින් එකට කතා කරොත් මම ටිකට් එයා ලයින් එකට කිව්වොත් ශ්‍රී ලංකා නෑන්ස් එක මොකර කතා කරොත් අපේ ප්ලේ කෙනෙක් රට යනවා ඒ ටිකට් එක අපිට ෆ්‍රී දෙන්න කියලා. එයා ලයින් එක බෑග් එක එලෙන්න පාඩුවද මම එක ටිකට් එක ෆ්‍රී දෙන එක. අනික මචං ඕන්ට ඕන්නම් එයා ලයින් එකට උඹලා විතුරයක් දාලා උගේ කිසිම ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ ඔය දැන් RBN නම් දැන් අතපොල සොන්ස් කරන ඒ වගේ ලංකාවේ ක්ලෝදින් බ්‍රෑන්ඩ් එකක් කරන් කිව්වොත් එහෙනම් අපේ ටීම් මෙහෙම ප්ලේ කරන ඇඳුම් 20ක් දෙන්න කියලා. පාඩුවද MA මොකක්ද මං කියන්නේ මොකක්ද කම්පැනි එක කතා කරලා කිව්වොත් මම උන්ට ඇඳුම් 20ක් දෙන්න කියලා ඒක පාඩුවද ඒ කම්පැනි එක ලොස් වෙනවද දුන්නේ කියලා නෑ. ඔය පොඩි දේවල් මට ඕවෙන් පටන් ගත්තොත් හරි එහෙම ඊට පස්සේ ඒ ප්ලේයර්ට කියනවා ඔයා පිටරට ගිහලා ටුර්නමන්ට් දිනනොත් ඔයාට පොඩි රිවෝඩ් එකක් අපි දෙනවා දෙනවා හරි. එහෙම ගහලා මට ඔයා හැබැයි අවුරුදු දෙකක් ශ්‍රී ලංකා ටෙනිස් ගහන්නවා ගන්න. ඒ කියන්නේ අපි ඔයා කියන්නේ මොනිටර් කරනවා හැමදේම මොනිටර් කරනවා අනිවාර්යයෙන් මේකට එනවාද අනිවාර්යයෙන්. ඒ කියන්නේ මාසෙකට සැරයක් මොනිටර් කරනවා. ඒක කරනවා ප්ලස් ඔයා කොන්ට්‍රැක්ටර් වෙලා ඉන්නේ ශ්‍රී ලංකා ටූර්නමන්ට් වලදී ශ්‍රී ලංකා රෙප්‍රසෙන්ට් කරන්න. වාට එක බෑ කියන්නේ බෑ. ඒ වගේ පොඩි මතන් කොන්ට්‍රැක්ට් එකක් ගහුවොත් මේ අපි හිතන්නේ කොන්ට්‍රැක්ට් වම අපට 150,000 දෙන්න ඕන. ඔව් විරාජ් කෝල්ට ගහන කොන්ට්‍රැක්ට් එක දෙන්න ඕනේ. එහෙම නෙමෙයි මම මුලදී පටන් ගන්න ඕන ස්පෝර්ට් එක පටන් ගන්න ඕනේ. ඔය ටෙනිස් කියන හරි මොකරි ඔය පොඩි ස්පෝර්ට්ස් මතන් මාර ලේසි ඉන්ටර්නැෂනල් ටූර්නමන්ට් එකට යන අන්තික ගිහිල්ලා මම මේ 5 star හොටෙල්ස් ඉල්ලන්නේ නැහැ නේ ප්ලේයර්ස්. ඒ accommodation එක පොඩ්ඩක් දෙන එක. හරි පොඩි allowance එකක් දෙන එක. ඔය දේවල් කරොත් මතන් ඔය ටික ඇති ප්ලේ කෙනෙකුට ටෙනිස් වල තියාගන්න. ටෙනිස් හරි ඕන ස්පෝර්ට් එකක් තියාගන්න. හරි ඒ ප්ලේයර් ඉන්නවා කියන්නේ ස්පෝර්ට් එක පොපියුලර් වෙනවා. හරි ලේසි. එන්ට්‍රි ලෙවල් ජොබ් එකක තියෙන පඩිය සහ ඒ තියෙන පැකේජස් ටිකට වඩා චුට්ටක් වැඩියෙන් දුන්නා. ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක කරන ගමන් උඹලට
උඹලට එතරම් ඇමිනිස්ටියක් එන්නවනේ හරි. ඔන මේක දැන් සෙට් වෙන්නේ නැහැ වගේ නම් ඔයා හිතන්නේ ඔය ෆියුචර් ප්ලෑන් එක. කෝචින් වලට යනවාට. We will offer you coach. එතකොට ඔයාලට ටෙනිස් බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. කෝච් කෙනෙක් එන්න පුළුවන්. ස්පෝර්ට්ස් මැනේජ්මන්ට් වලට යනවා. අතරම කියන්නේ දැන් ශ්‍රී ලංකා ටෙනිස් වගේ තැනකින් තමයි කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම. ඔයාලට තියෙනවනේ හරි. උඹ හතරෙන් වුණම් වුණා පස්සේ ඔයාගේ අවුරුදු 20ක එක්ස්පීරියන්ස් එක මම කොහොමද ආපෝ ඇබ්සෝබ් කරගන්නේ? අන්න එතකොට තමයි අන්න රිපෝට් එකේ ඉන්වෙස්ට්මන්ට් එකේ රිපෝට් එකේ රිවෝඩ් එක එනවා. කෝචින් එනවා, මෙන්ටරින් එනවා. ඔව්. ඉතින් ඔය දේවල් අනිත් එක ඒ ස්පෝර්ට්ස් ඇත්ලීට් එකකටම දැන් ගැරන්ටි එකක් දෙන්න පුළුවන් නම් අවුරුදු 3ක් අපිව බලා ගන්නවා. ඔයාගේ පර්ෆෝමන්ස් තිබ්බොත් එතනින් එහාට අපිව බලා ගන්නවා. නැත්නම් අපි එතනින් වෙන කරේ අnder මම දැන් සාමාන්‍ය এডুকেෂන් එකක් තියෙනවා. දැන් යුනිවර්සිටි ගිහිල්ලා තියෙනවා නම් මම දැන් ස්පෝර්ට්ස් කෙනෙක් ඇසෝෂියේෂන් එකේ බැරිද කම්පැනි එකට කතා කරලා මේ අපේ ඇත්ලීට් කෙනෙක් මෙයාට ජොබ් එකක් අපිට ඔෆර් කරන්න. අපි මෙයා ටෙනිස් උක් ගහන්න ඕනේ. මෙයාට හැබැයි ඕගොල්ලන්ගේ මේ මේක දෙනවා. ඕගොල්ලන්ගේ කම්පැනි එකේ රෙපියුටේෂන් එක වැඩි වෙනවා. මෙයා ඔයාලගේ කම්පැනි එක මෙගන් ටයිල්ලක් ගහනවනම් මෙයා ඉන්නවා. මෙයා ඉන්නවා. හරි. ඉතින් ඔය මම ඕව කරන්න අමාරු වැඩ නෙමෙයි. ඔය කියන ඔය අපි කතා කරන්නේ චූටි චූටි මයික්‍රෝ දේවල් ටික. ඔඩි ඔය එකතු වෙනවා. ඔය ටික අනිතක ඕක අවුරුදු 5ක් ඔය ප්‍රොසෙස් එකක් ගියොත් ඕකේ රිසර්ච් එනකොට මසන් එතනින් යහට ඒකට ඊට පස්සේ වෙන්නේ කම්පැනි වලින් කතා කරගෙන ඕගොල්ලන් ප්ලේස් එකෙන්ද අපිට ඇතුළට ගන්න අපේ නැෂනල් ප්ලේස් එකෙන්ද අපි දෙන ඔෆර්ස් ඊට පස්සේ ඔය ලෙවල් එකට එනවා ඊට පස්සේ එයාලයින්ස් වලින් කතා කරගෙන අපිට ඕගොල්ලන්ට මෙච්චර ටිකට් ගන්න දෙන්න බල ඕගොල්ලන් ප්ලේස් වල ඉන්නවනම් එහෙම කියන ඊට පස්සේ ඕකේ අර ඩිමාන්ඩ් එකට මසන් සප්ලයි කරනවා අනිත් පැත්තට අනිත් පැත්ත කතාව හැරෙනවා මොකද පර්ෆෝම් කරන්න එන්නේ ඉතින් ඔන්න ඕක තමයි මසන් සරලම විදිය ලංකාවේ ස්පෝර්ට්ස් දිනුනු කල මං කියන ප්‍රොෆෙෂන් අපි ටාගට් කරන මසන් ස්පෝර්ට් එකට මිනිසු ගන්න එක නෙමෙයි අපිට මම උදාහරණ කිව්වා ලංකාවේ ටෙනිස් ගහන අන්ඩර් 12 ටූර්නමන්ට් එක ගහන 3000ක් ඉන්නවා. ඒක නෙමෙයි මම සක්සස් මේ පොයින්ට් එක. සක්සස් පොයින්ට් එක තියෙන්නේ මෙන්ස් ටීම් එකට 4 දිනක් තෝරාදී 20ක් කම්ප්ලීට් කරනවා නම් අන්න ස්පෝර්ට් එක සක්සස්. අපේ ලෙවල් උත් මම ඉබේම උඩට යනවා. ඕන ස්පෝර්ට් එක දැන් නැෂනල් බාස්කට්බෝල් ටීම් එකකට ටීම් එකට 15ක් ඕන නම් 30ක් පොරකනවා නම් ඒ 15ට එන්න 15 ඉබේම හොඳ වෙනවා. හොඳ වෙනවා. හැබැයි 15ට එන්න 14ක් වගේ ඉඳලා මේ බොඩි එකක දාලා 15 හදනවා නම් හරි එතකොට මේ ස්පෝර්ට් එක දියුණු වෙන්නේ නැහැ මොකද ඒක හොඳට ගහන එක නේද මම කොහොමද ටීම් එකේ මට ඉම්ප්‍රූව් වෙන්න දෙයක් නැහැ මම ෂේප් එකේ ඉන්නවා ඔය ඔය මොටිවේෂන් නැන්නේ නැහැ අර වෙලා තියෙන අර ඔය ටෙනිස් ඕන ස්පෝර්ට් එක අර හොඳට කරන එකට අර ඌගේ ඇතුලෙන් එන මොටිවේෂන් එක විතරයි තියෙන්නේ හරි ඌ අර ඒ තමන්ට තියෙන කැමැත්තට සහ තමන්ට තියෙන අමාරුද මම මදන් ගිය අවුරුද්දම ප්‍රොෆෙෂනලි ගහන්න කියලා තීරණය කරේ මට කවුරුත් මේ ලොකු ඉන්සෙන්ටිව්ස් දෙනවා කියලා මට පඩියක් දෙනවා කියලා මට දෙනවා කියන එක නෙමෙයි මට ස්පෝර්ට් එකට තියෙන කැමැත්තට සහ මට දිනන්න මට තියෙන දිනන්න තියෙන ආසාවට දෙයක් achieve කරන්න තියෙන ආසාවට ආහහ හරි ඒක හැබැයි ඒක මම අවුරුද්දක් කරේ දෙකක් කරයි එතනින් එහාට තියෙන්න බෑනේ මම මොකද ඒක මගේ දෙමෝපියන්ට කරන්න පුළුවන් සීමා ඒක පැෂන් එකක් තිබ්බා සමහරවල් එහෙනම් ඉතින් දැන් ඔය ශාමා කියන්නේ මම ස්පෝර්ට් එක ගැන මාර ඉන්ට්‍රස්ට් එකක් තියෙන කෙනෙක් ප්‍රොෆෙෂනලි යන්න පුළුවන් නම් ප්‍රොෆෙෂනලි දිගටම ගහන්න කැමති කෙනෙක්. ඒ වගේ තමයි හිටිය මාත් එක්ක ඕස්ට්‍රේලියාවල එක්කෙනෙක් හිටිය අපේ ටීම් එකේ හිටිය ඇලෙක්සියා බෑන්ක්ස් කියලා ෆුල් ටයිම් ගහන්නම් කියලා කෙලිම කිව්වා. මම ඇසෝෂියේෂන්ට කිව්වා හැමෝටම කිව්වා. හැබැයි බැකින් ෆයිනෑන්ෂල් බැකින් එක නැතිනම් ආයෙත් ඕස්ට්‍රේලියාවලට ගියා. මම ඉතින් ඔය ලෙවල් එකට එන්න කලින් ප්ලේස් එක කීයක් හැරිලත් ඇත්ද? ඉතින් මම දැන් හර්ෂණ ගොඩමානගේ මගේ වෙනස අවුරුදු 10ක්. හරිද? ඒතර ඔය අවුරුදු 10ේදී හැම අවුරුද්දෙම ඒජ් ගෲප් වල ප්ලේස් ලා හිටියානේ. ඒ කියන්නේ බැචර්ස් 10ක් තිබිලා තියෙනවා. ඉතින් මමයි හර්ෂණ ගොඩමන්නේ කවදාවත් හරන එක ටීම් එක ගහන්න බෑ. ඒ බැස් 10 ප්ලේස් ලා හිටියන. හරිද? ඉතින් ඒ කියන්නේ කොහේරි වැරද්දක් කළා දැන් අපි මට පොර විහිළු කරන්නේ හැමදාම මාත් එක හිටිය කට්ටිය හැමදාම එනවා මම ඉතින් ඉතුරුනේ දැන් ඒතර නිකන් අවුරුදු 10ක ගැප් එකක ස්පෝර්ට්ස් එක ටීම් එක ගහනවා කියන්නේ මම දැන් ඒක ටිකක් වෙන්න බැරි දෙයක්. හරිද? ඉතින් ඒ වෙලාවදී බැචර්ස් 10ක් මිස් වෙලා ගිහින්. ඒ ප්ලේස් නැහැ. ඒ ප්ලේස් ගිහිල්ලා ස්පෝට් එකේ මම අනිත් එක අපිට වැඩි ටැලන්ටඩ් ප්ලේස් ඉන්නේ ඉන්නේ හොඳ ලෙවල් එකේ ක්‍රීඩා කරපු ඒ කියන්නේ ටැලන්ටඩ් කෙසේදත් කරලා නම් පොලිෂ් කරලා ගන්න පුළුවන් සෙට් එකේ අනිවාර්යයෙන් ඉතින් අනිත් එක සාමාන්‍යයෙන් ජූනියර් ලෙවල් එකේ හොඳට ගහපු ප්ලේයර්ස් අත උනතරම් මැදින් හැල්ලලා තියෙනවා සාමාන්‍යයෙන් ඒගොල්ලෝ ඩේවිස් කප් ලෙවල් එකට අවිලත් නැහැ ඒ මොකද ඉගෙන ගන්න ගිහිල්ලා වෙන ෆයිනෑන්ෂල් රීසන්ස් නැහැ ඔන්න ඔය පොඩි ගැප් එකක් තියෙනවා ඕක බ්‍රිජ් කරන්න පුළුවන් නම් අපිට මොනවා හරි විදියකින් এডুকেෂන් පැත්තට ඕනේ ඔකනේ කියන්නේ ගවර්න්මන්ට් එකේ කියන්නේ এডুকেෂන් ස්ට්‍රක්චර් එකක් ඕනේ ඕක සහ ස්පොන්සර්ෂිප් සහ මේක තිබුවොත් ලංකාවේ ස්පෝර්ට්ස් මම කියන්නේ ටෙනිස් විතර නෙමෙයි ඕන ස්පෝර්ට් එකක් අනිවාර්යෙන් එලීට් මම කියන්නේ අඩු ගන්න කොමන්වෙල්ත් ටාගට් කරමු කොමන්වෙල්ත් අර කඩින් කියවන මචං පදක්කම් එක හරි හැබැයි ඒකත් එක්ක එන ෆයිනෑන්ෂල් බෙනිෆිට්ස් ආ මේ ඒක තමයි ටාගට් එන්නේ පදක්කම් වල එනවා මම කියන්නේ ඇඩ්මිනිස්ට්‍රේටර්ස් ටාගට් කරනවා මේක අපි ස්පෝර්ට්ස් මේ කරන කටි ටාගට් කරනවා මේක ඉතින් ඒකට ඇඩ්මිනිස්ට්‍රේටිව් කට හිතන්නේ අප්ප මෙයා දැන් මෙයාට ලක්ෂයක් දෙනවා කියන එක පාඩුවයි අපිට එහෙම නෙමෙයි ඌ මෙඩල් එකක් ගෙනහම ඌගේ ලක්ෂ 10ක් වන්න පුළුවන් ඒ කියන්නේ හොයන්න නැතුව ඉන්නත් පුළුවන් හොයන ක්‍රමයේ දැනගන්න ඕක අනිත් එක දැන් ලොකු ඇසෝෂියේෂන්ස් වලට මසන් ලොකු ගොඩක් තැන් වලට කතා කරන සමහර ෆෝන් කෝල් එක දුර තියෙන්නේ. ආ ඒක මම කතා කරන්න ගියොත් සමහර එක වෙන්නේ නැති වෙයි. හැබැයි මොකක් හරි ඇසෝෂියේෂන් එකේ ප්‍රෙසිඩන්ට් කෙනෙක් මචං
කතා කරත් එහෙම ඕන තැනකට ස්පොන්සර්ෂිප් එකක් හරි මොකක් හරි දෙයකට ඒක සමහර ෆෝන් කෝල් එක දුර. ඒ වෙලාව දිනේ කරන්න සමහර ඉන්ට්‍රස්ට් එකක් නැහැ. ඇයි කරන්නේ? ඇයි වීදම් කරන්නේ මේ ප්ලේයර්ස්ලා? මේගොල්ලන් කිසිම දෙයක් කරන්නේ නැහැ. අර ඒක. මෙහෙමයි. අනිත් පැත්තරම නම් අපි ඔය ඔය කතන්දරේම ඔහොමම කරනවා වගේ අනිත් පැත්තර ස්පෝර්ට්ස් ඇත්ලීට්ලකට රෙස්පොන්සිබිලිටි තියෙන එහෙම කොන්ට්‍රැක්ට් එකක් හම්බුනොත් ඒකට වැඩේ කරන්නේ කොමිට්මන්ට් එකක් තියෙන. අන්න ඒක එකෙක් කරේ නැත්තම් තව 10කට හම්බෙන්නේ තිබුණ නැති වෙන්න පුළුවන්. ඒකත් තියෙනවා. අන්න ඔය දේවල් මත ඉතින් এডুকেෂන්. ඒ කියන්නේ මං කියන්නේ ස්පෝර්ට්ස් කරද්දී ඒක පොඩි කාලෙන් දන්න ඕනේ. මෙහෙම කොන්ට්‍රැක්ට් එකක් තියෙනවා. මේක රෙස්පොන්සිබිලිටි තමන් ගන්න ඕනේ. තමන් ඒකට ෆුලි කොමිට් වෙන්න ඕනේ මේ දේවල්. ඉතින් එතකොට මේ දේවල් හදලා ගත්තොත් එහෙම ඔගේ නැචරලි මතන් අපි ලෙවල් එකට එනවා. ලෙවල් එකට යනවා කියන්නේ රටටත් හොඳ උදාහරණයක් විදියට දැන් කියන්නේ ලොකු ඉකොනොමික්ස් නැතුණත් ඔගේ තේරෙන්න ඕන මේ පාරවල් වල ඉන්න ත්‍රිවිල් වල හරි මොකක් හරි සින්න එක පාරෙන් අයින් කරලා ස්පෝර්ට් කියන ඉන්ඩස්ට්‍රි එක ඇතුළේ මොකක්ම හරි තැනකට ප්ලග් කරන්න පුළුවන් නම් උන්ටත් කරිය පාත් එක සෑහෙන ඉස්සරහට යන්න පුළුවන් නේද? ඔව්. ඒ කියන්නේ අර මම ෆොටෝ එකක් දැක්කා. ඒක මේ මාර මේ ළඟදී අර ප්‍රසන්ටේෂන් සෙරමොනි එකේ මම අර පිටිපස්සට බෝඩ් මේම අල්ලගෙන කර කොල්ලෝ ටිකකින් ඒ ටූර්නමන්ට් එකක් තිබ්බොත් නම් මම කොල්ලොන්ට හරි ජොබ් එක හම්බෙන්නේ. ජොබ් එක හරියට. ඒක මචං part time jobs කියසෙට. ඒක තමයි. ඉස්සල කොල්ලොන්ට part time jobs. ඩිලිවරි අර මේම ඔය හරිද මැච් එකක් කරන මිනිස්සු ඕඩර් කරන ඔය අපි දකින්න තිබෙති නේ මම. හරිද? ඉතින් ඊට පස්සේ data ඔය online ඔය බලන්න හරි මිනිස්සු ඒව දාගන්න ඉතින් ඔය මේ mobile companies වල තමයි. හරිද? ඔය ලොකු මාකට් එකක් මත ඔය දේවල් touch වෙනකොට ඉකනොමි ස්පෝර්ට්ස් කියන දේ ඉකනොමිකට මාර ඉම්පැක්ට් එකක්. මාර ඉම්පැක්ට් එක. දැන් මචං ඇමරිකාවද කුඹුරට දාන්න බෑනේ. ඇත්තටම දාන්න බෑනේ. ඇත්තටම ඔව්. ඒක මොකරේ එන්ටර්ටේන්මන්ට් ඉන්ඩස්ට්‍රි එකට දාන්න පුළුවන් ගොඩක්. අනිවාර්ය. අනිත් එක ඕන ස්පෝර්ට් එකම නම් ඒක බලන්න පුළුවන්. ඒකට තියෙන ෆෑන් බේස් එක මොකද? දැන් ක්‍රිකට් වගේ එකම නම් ඔච්චර ලොකු ෆෑන් බේස් එකක් තියෙද්දි ඕක ඇතුලේ ඕන තරම් දේවල් ක්‍රියේට් කරන්න පුළුවන්. අලුතෙන්. ඔව්. හරිද? ඒ කියන්නේ දැන් ඕක මම දැන් හොඳම උදාහරණය මම මොකර ටිකට් විකුණන එකට ටිකට් එක රෙෆල් එකක් දෙනවා. රෙෆල් එකෙන් තමයි මොකද ඕ වගේම නම් අලුත් දේවල් හදන්න පුළුවන්. ෆෑන් බේස් එක තියෙනවනේ. මිනිස්සු ස්ටැබ්ලිෂ් එකක් තියෙනවනේ. අනිවාර්යෙන් මිනිස්සු මොනවා කරත් බලන්න. ඒක ටිකට් එක ටිකටින් හරි මොනවා හරි මං කියන මොකක් හරි දෙයකින් මනම් මාකටිං වයිස් දෙයක් හදලා මිනිසුන්ව විකුණනවා කියන දේ එච්චර අමාරු දෙයක් නෙමෙයි. හැදිච්ච ෆෑන් බේස් එකට. හරි අලුත් එකකට අමාරු වෙන්න පුළුවන්. හැබැයි වෙලාදීදී ඔක කරන්න මිනිසුන් ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා. සහ මිනිසු පොටෙන්ෂල් එකක් දකින්න අපි ලංකාවේ මෙහෙම දේවල් කරන්න පුළුවන්. අනේ මේ ඔය BCCI එක මචං සෑහෙන අනිත් ස්පෝර්ට්ස් වලට උදව් කරනවා. ඔව් හරිද ඒ දැන් ලංකා ස්ටැබ්ලිෂ් ෆෑන් බේස් එකක් තියෙන BCCI නම් ඔව් සෝ ශ්‍රී ලංකා ක්‍රිකට් නම් අනිවාර්යයෙන්ම මචං ශ්‍රී ලංකා ක්‍රිකට් වල දියුණු වෙලා අනිත් ස්පෝර්ට්ස් වලට උදව් කරන්න පුළුවන්. කියන්නේ උන්ට ඕනේ දැන් ෆුට්බෝල් ලං ගන්න. අර විරාට් කෝලි ඉන්ස්ටාග්‍රෑම් පේජ් චැට් යන්නේ. ඉතින් කීයේදී එච්චරම මම කතා අන්තික දැන් ඔය දෙක තියෙනවා. ඔය අශ්වින් එහෙම මේ පොඩ්කාස්ට් ඕවා මේ ඔන්ලයින් මේව කරන. ඒ වෙන ස්පෝර්ට් සමාන වෙන ස්පෝර්ට් එකක් කරනනේ. ඉතින් ඒ මම තමන්ට තියෙන ඔඩියන්ස් එක බලලා ස්පෝර්ට්ස් කල්චර් එක හදන්නේ. ඔයාගේ ඔඩියන්ස් එක මම වාඩ වෙනවා. මගේ ඔඩියන්ස් එක වාඩ ගන්නවා. ඉන්ටර්කනෙක්ටඩ්. ඒ සෑහෙන ලංකාවේලා තියෙන මගේ දේ වාඩ ගියොත් එහෙම ඒක මටත් නැති වෙයි. අර ඔය පොඩු අපි අර මං කිව්වේ ෆ්‍රේම් එකක් අතින් දාලා මම කිසිම දෙයක් කරන්න බෑ. අන්තික ට්‍රැඩිෂනල් විදියට මම මේ කියන්නේ අපි මේ අලුත් මේ නිව් ටෙක්නොලොජි නිව් කල්චර් එකට යනවා කියලා මේ අමුතු දේවල් කරන්න ඕනේ නැහැ. හරි අර ට්‍රැඩිෂනල් කොටුවෙන් එළියට ඇවිල්ලා පොඩ්ඩක් අලුතෙන් මොකද්ද කරන්න පුළුවන්? අනිත් හරියට කරන්නේ මොනවද කරන්නේ? ඒකමනේ මොකක් හරි ඒකම හරි ඒකම නෙමෙයි කියන්නත් බෑ. සමහරට ඒකම කරන්න පුළුවන්. අනේ නැත්තම් ඒක තමන්ට රටට ගැලපෙන විදියට මොඩිෆයි කරලා පිට රටක කරපු දෙයක් හරි කමන්නේ. ඒක ලංකාවට ගැලපෙන විදියට මොඩිෆයි කරලා මම දැන් ගේන්න පුළුවන් නම් ඒ ඉතින් ඒක සක්සස්ෆුල් වෙන්න පුළුවන්. අර වැඩේ දෙන ලංකාවේ දෙන සල්ලි හොයන එක නරක වැඩක් කියලා. ඒක සල්ලි හොයන එක නරක වැඩ නරක විදිහට හොයන. නරක විදිහට හොයනවා. හරි. ඉතින් මං කියන අනිත් එක ඕන ස්පෝර්ට් එකම නම් ක්‍රිකට් මේ ඉඩාවේ ජීව ගුණය පවත්වා ගන්න කමර්ෂල් වැලියු එකක් ඕනේ. නැත්නම් කොහොමද ඉතින් බීසීසී තමයි මෙහෙ විතරක්ෝ අර මැච් ෆික්සින් වලට මිනිස් ප්ලේස් ලා යන්නේ Tamanට හරිලන මොකක් හරි හම්බු ගොඩක් එමු සමහරවන් ඉන්නවා ඒකෙන් දෙන්නේ ග්‍රීඩියෝ ඉන්නවා මේ බහුතර යන්නේ මචං අතන මුකුත් නැත්තන්නේ මම දෙන්නේ යන්නේ මෙතන ලොකු දෙයක් මොකක් හරි හම්බෙන්න නිසා ඒක සහ අනිත් එක තමයි දැන් ඔය මේක ඒ හරි කතාවක් කියන්න ඕනේ නැහැ හැබැයි ඔයාලා ටෙනිස් ටූර්නමන්ට් එක ඔන්ලයින් ස්කෝරින් සිස්ටම් එක ඇතුළේ බෙටින් කම්පැනිස් වලින් මම ඐඩී එකට ගියොත් මචං ක්‍රිකට් ඕස්ට්‍රේලියා ක්‍රිකට් වල බෙටින් ආයිද අර බෝඩ් එක බෙට්‍රිසිසි ඒක නයිදී ඒ කියන්නේ මම මේ ළඟදී පෝස්ට් එකක් දැම්මා LPL එකට ඔක් කරන්න පුළුවන් වුණා නම් ශ්‍රී ලංකා ක්‍රිකට් එකත් එක්ක ප්ලග් කරලා හැම දාන බෙට් එකෙන්ම 10%ක් LPL එකට දෙන්න 10%ක් එපම 2 3ක් ගන්න කීයද අනිවාර්ය. ඒක ලංකාවේ ෆෑන් බේස් යන්නේ නේද ඒක හැදෙන්නේ? ඒක තමයි. ඒක තනිය බෙටින්. ඒ කියන්නේ ඒ ඒක නේ ඒ වෙනම මාකට් තුමද ඒක අල්ලනවා නේද? හරිද? ඉතින් මං කියන්නේ බෙටින් හරි ලංකාවේ හොඳ නැති එකක් හරි මොකක් හරි ඒක වෙන්න පුළුවන්. හැබැයි දැන් ඒ එහෙම මාකට් එකක් හැදලා තියෙන්නේ මම දැන් එහෙම දැන් තියෙන්නේ නැහැ. ඒක මචං ඒක ලීගල් කරන එකනේ. ඒක තමයි. ඒ කියන්නේ එතන
ලොකුත් නෑනේ සමහරවිට ගහන 11ට අර ඩ්‍රීම් 11 කරන්නේ ආව් ඒක ඉතින් ඩ්‍රීම් 11 කියන්නේ මම දැන් කොහෙන් ආපුද යද්දි දැන් කොහෙන් ලෙවල් එකේ තියෙන්නේ දැන් ඕකනේ ඉතින් දැන් IPL ස්පොන්සර් කරන්නේ අන්තිමට ඒ කියන්නේ IPL ස්පොන්සර් කරන ලෙවල් එකට ආවා කියන්නේ ඉතින් ඒ කියන්නේ පොඩි ගාණක් නෙමෙයි මා ලොකු කම්පැනි එකක් කරන්නේ ඉතින් ඒ දේවල් ඉතින් අනේ මචං දැන් හිතන්නකො බයිජූස් වගේ එකක් BCCI එකට එන්නේ ඉන්දියා ස්පොන්සර් කරන ක්‍රිකට් ස්පොන්සර් කරනවා කියන්නේ උන්ට හැටිද විෂන් එක බයිජූස් කියන්නේ ලර්නින්ග් ඇප් එකක් නේද ඉතින් ඒක මොකටද එහෙනම් මිනි මිනිස්සෙක් ලංකා කරනනම් ඒක මොකටද ක්‍රිකට් ටීම් එක ස්පොන්සර් කරන්නේ කියන්නේ ඒක නිමිනම පොයින්ට් එක ඕක මිනි හැම මිනිහෙම දකිද්දි අපි උනා සර්ච් කරලා බලන්න බයිජූස් කියන්නේ මොකක්ද ආ ලර්නින් ඇප් ආ කාඩ්රි ඊළඟ දවසේ ඇහුවොත් අර බයිජූස් කියලා දෙනවා එහෙම ඕක නම මේන් පොයින්ට් ලංකාවේ ඔය හොඳ උනා මේ ඩෙල්මාටිද කොහෙද ස්පොන්සර් කරන්නේ ලංකා ටීම් ඔව් ඉස්සර බලන්නේ ඉතින් අපේ වෙලාදී හින්නේ ස්පෝර්ට්ස් නම් ඇයි এডুকেෂන් ඇප් එක මොකටද ස්පෝර්ට්ස් කරන්නේ කියලා හයි ඕක අර බොහොම පොඩි ෆ්‍රේම් එකක තමයි දකින්නේ ඒක දකින්නේ බිලියන ගානක් ඔය ටී-ෂර්ට් එක දැකලා ওই දේ දැකලා සමහරට ওই මිලියන ගණන් භාගයක් සර්ච් කරලා බලලා තව භාගයක් ඕක ඇක්ටිව් කරගත්තත් පාඩු නෑ උන්ට ඒ කියවන ගාන. ඔකයි මම සරල කතාවක් ඕක. ඕක වෙලා දින ඕක අමාරු දෙයක් නෙමෙයි. අර පොඩ අලුතෙන් හිතලා දෙයක් කරන්න පුළුවන් වෙනවා. සහ මිනිසුන්ට මුලදී කෝස්ට් එකක් දරන්න පුළුවන්. දරන්න එනවා. ඉනිෂියල් කෝස්ට් එකක් දරන්න පුළුවන් මේ වෙන්නේ. ඒ එන්නේ ඒ දේවල් තමයි ඔය මේ ඉකොනොමික එක ඇත්තටම ස්පෝර්ට්ස් ඉකොනොමික එක මම විදිහට මම දකින්න දේ මොකද ඉතින් ඔය දේ කරන්න කිසිම කියන්නේ බැරි දෙයක් නෙමෙයි ලංකාවේ අනිත් එක මම කියන්නේ මේ දැන් හයි ටයිම් කරන්න ඕන අපි කවද්ද මම දැන් ඔලිම්පික් ලෙවල් එක කම්පීට් කරන්න අන්තිමට අපි කවද්ද ඒෂියා දැන් අපි ඒෂියා ඉස්සර ඇත්ලටික්ස් එක මම දැන් මෙඩල්ස් දිනනවා නේසිලි ඔය දැන් අප මුලින්ද රිපීට් කරන්න ඕනේ ඇත්ලටික් කොල්ටුනේ තේ කතන්දේ එකම කතාව ඇත්ලටික් වැඩක් නැහැ කතාව දෙන්නේ එන්නේ ඒක නිසා මං කියන්නේ අර මිනිස්සුර පුළුවන් නම් මසන් අර විදියට ප්‍රෝග්‍රෑම් එකක් හදලා ඇත්තටම ස්පෝර්ට්ස් ස්කූල්ස් ස්පෝර්ට්ස් යුනිවර්සිටීස් ඒ ලෙවල් එක ගේන්න මාට මේ පහේ පාර වෙනස් වෙන්නේ නැති වෙන විදියට අන්න අනිවාර්යයි අනිත් එක සමහරවිට මේ ලබන අවුරුද්ද අපිට දිනන්න බැරි වෙයි හරිද අවුරුදු 10ක් ඇද්දි මසන් කිසිම ප්‍රශ්න නැහැ පදක්කම් ටික එනවා බ්ලේස්ලා ටිකක් හැදෙනවා සල්ලි හැදෙනවා හරි ජේ එකක් හැදෙනවා සල්ලි ටික ඇත ඉවරයි කතාව හරි එහෙනම් thank you කිසිම ප්‍රශ්න නැහැ කතාව දිහා දුරට ගියාම මන්ද ಕೈ ಕಾಲ ಆಹ್ ಶೇ 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 ಸರಿ ಓಕೆ ತಮ್ಮ ಏನಾ ಥ್ಯಾಂಕ್ ಯು ಬೇಟಾ ಥ್ಯಾಂಕ್ ಯು ವೆರಿ ಮಚ್ ಮನೆ ಇನ್ವೈಟ್ ಕರಾಟ ಈ ವಗೆಮ ಮಮ ಅಳುತ್ತ ಅವರುದ್ದೆ ವಾಟ ವಿಶ್ ಕರನ ಅಳುತ್ತ ಅವರುದ್ದೆ ಸುಭಾಳುತ್ತ ಅವರುದ್ದೆ ಸೇ ಈಗ ಅಂತಿಮಟ ಮಟ ಆವೆ ಅವರುದ್ದೆ ಬಾತೋನೆ ವಿಶ್ ಕರನ ವಾಗೆ ಮೇ ಪ್ರೋಗ್ರಾಮ್ ಮೇಕ ಸಕ್ಸೆಸ್ಫುಲ್ ಇಲ್ಲಾ ಇದಿರಟಮ ಕರನ್ ಯನ್ನ ಪುಳುವಂ ವೆನ್ನಿಕ ಮಚನ್ ತವ ಬಲವು ತವ ತವಸ ಸೆಟ್ ಅನಿವಾರ್ಯ ಅನಿವಾರ್ಯ ಇನ್ವೈಟ್ ಕರನ್ ಮಂಗಿನ ಸರಿ ಬಾ ಸರಿ ಥ್ಯಾಂಕ್ ಯು ಕೈಯ ವಿತ್ ಕೌಮಿನ ಮೈಟ್ ಟಿಕೆಟ್ ಯಹಾಗಿಯ ಕಟಗಸ್ಮಾ